has Ivan? Ivan. Good Ivan. Ivan. Good Ivan. Ivan. එක පැත්තක් උල් කරගෙන ඉන්න. එහෙම වෙලා. එක පැත්තක් විතරක් නේ. ඔහෙරද? කරලා තියෙන. බැලන්ස් එක ගියලා. ඉතින් මේ මුලින්ම ෂෝ එක ගැන කියලා යන්නේ. ඔව් නේද මේ 29 ට කල් ගියා. දෙසැම්බර් 29. ඔව්. අපි 28 28 කියලා කිව්වා තත්ත්වය ගන්න නම. 28 නෙවෙයි 29 අට 9 බවට පත් වෙලා තියෙනවා. 29 හවස 6ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී ලා මකලෝකේ අන්තිම ලාස්ට් ෆයිනල් කන්ක්ලූෂන් ඇක්ට් අවුරුද්දේ අන්තිමේ. ඔව්. ඒ අවුරුද්දේ අවුරුද්දේ අවසාන ෂෝ එක ලා මකලෝකේ අවසාන ෂෝ එක අපි මෝඩා විමානයෙන් පස්සේ කොළඹ ත්‍රෝ කරන පළවෙනි ගිග් එක සිංහල ගිග් එක. ඊට පස්සේ මම ඉංග්‍රීසි ගිග් එකක් දෙකක් තිබුණා නේ. ඔව්. කොමඩි කාර්නිවල් එක තිබුණා. ඊට පස්සේ තව මොකද ඒක අපි නෙවෙයි එකක් හිතන්නේ හාහලක්නේ ත්‍රෝ කරලා තිබුණා එකක්. අපි කරන පළවෙනි එක මෝඩා විමානයට පස්සේ. ඒ කියන්නේ හරියට බැලුවොත් මාස 9කට පස්සේ තමයි කොළඹ ෂෝ එකක් කොමඩි ෂෝ එකක් තියෙන්නේ. මේකේ මේ රාමක ලෝකේ ෂෝ එක කලින් බලපු අයටත් මේකේ මිස් වෙන්න දේවල් තියෙයි. ඒ සම්පූර්ණයෙන් මගේ අලුත් ඇක්ට් එකක් වෙනවා මචං. මුලට ෂෝ එක පටන් ගන්න මුලට එනවා මේ ලාමක ලෝකේ සවාරියක් කියලා මේ සවාරිය අත්දැකීම්. ෂෝ එකේ සවාරිය අත්දැකීම් ටික හරි විරෝධයි. හරි විරෝධයි. ප්ලේන් එකකින් බිමට පැන්නේ නැති ටික විතරයි ඔය ටුවර් එකේදී උනේ නැත්තේ. මේ ඒ ටිකත් මේකට එනවා. ඊට පස්සේ රවිදුගේ සතීෂ්ගේ ඇක්ස් දෙකේ පොඩි පොඩි අලුත් වෙනස්කම් ටිකක් තියෙයි. ඊට පස්සේ ෆයිනල් ඇක්ට් එක කියන්නේ ලාමක ලෝකේ ස්පෙෂල් පර්ෆෝමන්ස් එක. ඒකෙත් සැලකිය යුතු වෙනස්කම් ටිකක් එකතු වෙයි. ඉතින් මාස 9ක් ගියානේ රට වෙනස් වෙලා නේ. අර පොලිග්‍රාෆ් එක මතකත් නැතුව ඉතින් ඔව් රට වෙනස් වෙලා රටේ ලාමකකම් වෙනස් වෙලා නේ. ලාමකකම් අලුත් වෙන ඔව් ලාමකය දරුණු වෙලා දරුණු අය ලාමක වෙලා. ඒකට එහෙම හුඟක් වෙනස්කම් එක්ක අපි එනවා දෙසැම්බර් 29 හවස 6ට කොළඹ පහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී ලාමක ලෝකේ අවසාන ඉරිදා දවසක් ඊයේ වැකේෂන් පහුවෙන්ද සවුද කියලා නේ බොරු කියන්න බා. 30 වෙනිදා වැඩට යන්නේ නැහැ නේ මිනිස්සු ගියා. හැනගෙන දන්නව ඇති නේද කට්ටිය. ඔව් කොළඹ පහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය මේක තියෙන්නේ පොලිස් පාක් ඉස්සරහා නේ. ඔව් පොලිස් පාක් තුමුල්ලේ හරියට આવොත් වගන්න පුළුවන්. හරි. ඉතින් අපි යන්දද වැඩේට අද ඉතින් පාර්ලිමේන්තුව අපේ කුළු දුන්න දසවෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද ආරම්භ වුණා. අද අලුත් කතානායක කෙනෙක් ඉන්නවා අපිට දැන් අශෝක රංගල. අලුත් නියෝජ්‍ය කතානායක කෙනෙක් ඉන්නවා රිස්වි සාලි. ඒ වගේම අපිට මං හිතන්නේ සභානායක විමල් රත්නායක ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස විපක්ෂ දාමකුත් කරලා නැහැ. නියෝජ්‍ය කාර්ක සභා සභාපති හේමාලි වීරසේකර. එතකොට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියලා සුවර්ද? කතානායකවරයා විපක්ෂ නායක විදිහටත් පිළිගන්නවා. දැනට නේ. ඔව්. හරි. හසා පාකින් තියෙනවද කියලා අනගුරා. එතන පාකින් තියෙනවද කියලා. එතන පාකින් තියෙනවා මේ මම හිතන්නේ එහා පැත්තේ තියෙනවා. මම අතරල විරාජ්ජරය ලංකාවේ නෑ. පාකින් එතන තියෙනව වෙන්න ඕනේ මන් දන්නවා. ඔව් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ සහ මං කියන්නේ අර එහා පැත්තේ පාරවල්වත් ඕනනම් ඉඳ තියෙනවා නේද? ඔව් මේක පොලිස් පාකේ ඉස්සරහින් මේ අපි කැටි පිටිගස් සෑ පැත්තේ ඉඳන් එනකොට වම් පැත්තට හැරෙන්න පාරවල් තියෙනවනේ නේ. මේ පාරවල් වලත් නෑ ඕනතරම් පාකින් වලට ඉඳ තියෙනවා. රයිට්. සාත්‍ර අතර මේක ටිකක් උස ලොකු බිල්ඩින්ග්ක් හින්දා අනිවාර්යයෙන්ම මේක පාකින් තියෙනවනේ. ඔව්. මොකද ඒක කියන්නේ ඔය වැඩේට විතරක් හදමු. මේ එකක් නෙවෙයි. තව ගොඩක් ඇක්ටිවිටීස් යනවා. සහ එතන මේ කොන්සර්ට්ස් අර එහෙම තිබිලා තියෙන තැනක්. එතකොට එතන ඒ අවශ්‍ය කරන මූලික පහසුකම් ටික එතන තියෙනවා. රයිට්. මේ
දැන් අද පාර්ලිමේන්තුවේ තිබුණු ඉවෙන්ට් එක ගැන කතා පළවෙනි පාර්ලිමේන්තු සැසිය ගැන කතා කරොත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක රාජපක්ෂ සමයක වුණා නම් අද රැට උතන මියුසිකල් ෂෝ එකක් තියෙනවා. එහෙනම් අද රටපුරා උත්සවය. මොකද මට අපි ගොඩක් මේක කලින් කතා වුණා මේකේ මේක තමයි මම හිතන අඩුම වියදම පැත්තෙන් ගත්තාම එහෙම විශේෂයක් නැති විශේෂ ආටෝප ලොකුවට නැති අවශ්‍ය කරන අර ප්‍රොටෝකෝල් එක විතරක වැඩේ යන මම හිතන්නේ අරගලයෙන් පස්සේ ඒ වගේ දේවල් ගැන අවධානය යොමු වෙන එක මම හිතන්නේ හොඳයි. මොකද කියන්නේ දැන් දැන් මිනිස්සු චූටි චූටි දේවල්ුත් බලනවානේ. අනවශ්‍ය ටෙන්ෂන් නෙහිකුත් තියෙනවානේ. මොකද එක කාලයක් අපේ රටේ තිබ්බ එකක් තමයි උත්සවශ්‍රී තමයි වැඩේ ලොකුම වැඩේ. ලොකුම වැඩේ ලොකුම. පෙනුම නැත්තම් වැඩේ උන්නේ නැහැ වගේ. ප්‍රොපගන්ඩා වැඩේ next level එකට තිබුණා. ඒ කාලේ කියන්නේ දැන් මේ ගියපු ඉවෙන්ට් ටික ඒ කාලේ තිබුණා නම් මේ දැන් ජනාධිපති දිවුරුන් දීම එහෙම මං හිතන්නේ නිකන් සනකෙලි ස්වරයකින් තමයි වැඩේ වෙන්නේ. ජනාධිපති දිවුරුන් දීම විතරක් නෙමෙයි අපි අවුරුද්ද ගානේ পদවි ප්‍රාප්තිත් සනකෙලි ස්වරයෙන් සමරපු රටක් මේක. ඔව්. ජනාධිපති পদවි ප්‍රාප්තියත් අවුරුද්දට උත්සවතිබ රටක්. ඒ කියන්නේ පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකේ මේ වෙනකොට ලොකු සංස්කෘතික උලෙලක් තියලා ඒ උත්සව තියපු තැබිල්ලටනේ ඊට පස්සේ යහපාල නාඩුවම මොකුත් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ සර්කස් තියන ඉතින් එහෙම කාලයක් තිබුණා. ඉතින් ඒ ටික සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය පාර්ලිමේන්තු පහුගිය කාලේ පුරාවට ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන පක්ෂ තුන නියෝජනය කරමින් හිටපු ප්‍රධානම චරිත තුනම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට පාර්ලිමේන්තුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නැහැ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නැහැ. අනුර කුමාර දිසානායකත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අවුරුදු 25කට පස්සේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මේ පාර පාර්ලිමේන්තුවේ විශේෂත්වයක් කිසිම පාර්ලිමේන්තු ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ නැහැ. ඔව්. හිටපු ජනාධිපති කිසිම ස්වාමින් වහන්සේ නමක් පාර්ලිමේන්තුවේ නැහැ. කාන්තා නියෝජනයේ 23ක් විතර ඉන්නවා. ඒක සාපේක්ෂව වැඩි. වැඩි. ඒ වගේම මේ පාර ඉන්න අපිට ලංකාවේ පළවෙනි දෘෂ්‍යාබාධිත මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ වගේම සෑහෙන මං හිතන්නේ නවක මන්ත්‍රීවරු මන්ත්‍රීවරු වැඩිම ප්‍රමාණයක් සහ තනතුරු කියන්නේ කතානායකගේ සිට නවක මන්ත්‍රීවරයෙක් කතානායකත් පළවෙනිවතාවට පාර්ලිමේන්තුවාවෙක් කියන නියෝජ්‍ය කතානායකත් පළවෙනිවතාවට නියෝජ්‍ය ආරක සභා සභාපතිත් පළවෙනිවතාවට අපෙක් කෙනෙක් ඉතින් ඔහොම වෙනස්කම් ටිකක් එක රාජාසන කතාවත් ඉදිරිපත් කරා. මේමය වෙනදට අපි රාජාසන කතාව ගෝටා ඉන්න කාලේ කරා නම් බලන් ඉන්නේ පිළිතුරු කතාව කරන්න උනාර ඒක පටන් ගත්ත වෙලේ ඉඳලා මොනවා හරි කියනවනේ. විනෝද සමය විනෝද සමය තියෙනවනේ. ලියලා දුන්නත් මොනවා හරි තියෙනවනේ කියවුලක්. ඉතින් මේ කතාවේ එහෙම ඒ කියන්නේ අල්ලන්න තරම් අල්ලගන්න තරම් ඇහුවෙන්න තරම් අල්ලගෙන නටන්න තරම් කාරණාවක් නැහැ. කියන ඉතා මං හිතන්නේ පැය විනාඩි 50ක් පැයක් විතර සම්පූර්ණයෙන් අහන් හිටපම කතාව. ඒකේ කොහේ කියන්නේ මං හිතන්නේ හැම ඒරියා එකක්ම මං හිතන්නේ අර ගමේ මිනිස්සුයාගේ ඉඳලා ඩිප්ලොමසි ලෙවල් එකටම කතාව දිගෑරිලා තිබුණා. අන්තිම හරියේදී රාජතාන්ත්‍රික ගනුදෙනුව ආර්ථිකය ගැන වෙන කම්ම කතා කළා. කතාව ලස්සනට කන්ක්ලූඩ් වුණා. ඉතින් ආපහු සැරයක් ලංකාවේ අපි දන්න දේශපාලන ලෝකේ ඉන්න හොඳම කතිකයාගේ කතාවක් ගැන අපිට රිවියු කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක කතා ටික බොහොම හොඳයි නේද? හොඳයි. ඊට පස්සේ ඉතින් ඒක අනිත් පැත්ත මම දන්නේ මට නම් මුකුත් ඒකේ කියන්න දේවල් නිකන් කියන්න දේවල් කියන්නේ මේ ඒකේ මොන අතටවත් කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ වගේ කතාවක්. අලුත් ආරම්භයකට හොඳ ගැළපෙන කතාවක්. තව එක පොයින්ට් එකක් තිබුණා. කියන්නේ මට මේක දැක්කම මතක් වුණු මේ මම අර කලින් දවසෙත් කිව්වා ජයශංකර්ගේ ඉන්ටර්විව් එකක් තිබුණා කියලා ඔස්ට්‍රේලියන් channel එකක් එක්ක. ඒකේ එන ක්‍රිටිකල් ප්‍රශ්න වගේකට උත්තර දෙනවා ජියෝපොලිටිකලි. එතකොට ඒ හැම ප්‍රශ්නයක්ම සමහර ඒ උත්තරයකම ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්නේ ඇත්තටම කොස්ට්. يعني ඉන්ටර්විව් එක නිකන් එකක් ගියාට උත්තරේ ඇතුලේ ලොකු කොස්ට් එකක් තියෙනවා. මොකක් හරි එක වචනයක් එහෙම හි ගියොත් මේ මිලියන ගානක බිලියන ගානක එහෙම නැත්නම් ලොකු රෙපියුටේෂන් ඩැමේජ් එක ලොකු එකක් තියෙනවා. කියන්නේ දැන් ජනාධිපතිවරයෙක්ගේ වචනත් එහෙමනේ ආර්ථිකයට බලපානවා, වෙළඳපොළට බලපානවා, ස්ටොක් මාකට් එකට බලපානවා, එන්න නියමිත ප්‍රොජෙක්ට් එකකට බලපානවා. මේක මං හිතන්නේ ලැන්ග්වේජ් 10කට විතර ට්‍රාන්ස්ලේට් වෙනවා හැමෝම කියවනවා ජනාධිපති මොකද කිව්වේ කියලා. ඒකට උදාහරණයක් හැටියට ඕනම් Who is Lasanth? ගන්න පුළුවන්. දන්නේ. රෙදි ගලවලා කියන්නේ. ඒක කියලා. අය මම තමයි හොඳට.
එලවනකම් ඒක පාරවල ලක්කුණ තමයි ජනාධි තමයි හොඳටම කරලා තියෙන්නේ ජනාධිපති කෙනෙක්ගේ කතාවක් ස්ලිප් වෙනවා කියන තරම් ඩැමේජ් එකක් තවත් නැහැ. ඉතින් ඒක අනුරගෙන් නම් පුනේ නැහැ වෙන්නෙත් නැහැ කියලා පොඩි සම්ෂුරන්ස් එකක් තියාගන්න පුළුවන්. වෙන කවුරු හරි આવොත් තමයි. ජනාධිපතිවට ගොඩ ගන්න බැරි ගන්න වෙන කවුරු හරි කතා කරලා හැවොත් තමයි. නැත්නම් ජනාධිපතිතුමාගෙන් නම් ඒක වෙන්නේ නැහැ. වෙන එකක් නැහැ කියලා සාමාන්‍යයෙන් කතා ටික කරගන්නවා. අර පොඩ්ඩක් ඡන්ද කාලේ සමහර තංගල පොඩි ultimate commitments දුන්න කතාවල දැන් නම් කියන්නේ නැහැ. හැබැයි නේද දවස් ටිකේ එහෙම කියලා තිබුණා. මේ ඉතින් ඇත්තටම දැන් ඉදිරියට එන්න තියෙන පාර්ලිමේන්තුව දිහාත් අපි දන්නේ 159ක් ඇවිල්ලා තියෙනවා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ අර කිව්වාගේ නවක මන්ත්‍රීවරු අර මේ පාර්ලිමේන්තුවේ මොනවද තියෙන චාරිත්‍ර ගැනත් සමහරට ලොකු අවබෝධයක් නැහැ. ඒක පැහැදිලි නෙවෙයි වෙන්න පුළුවන්. ඒතකොට දැන් අපි දැන් ඒ එහෙම නැති වෙන එක එහෙම ලොකු ඒ ප්‍රශ්න නැහැ. මං කියන්නේ දැන් මීට ඉස්සෙල්ලා කතාවක ගොඩාක් මීට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවක අපි හොඳටම දකින්න එක තමයි ආණ්ඩු පක්ෂය අර බොහොම සද්ද දාගෙන මේ මොකක් හරි කතාවක් කතා කරන්න තුනොත් අර ගුරනාඩු ක්‍රමින් තියෙන එකක් නේ. ඊට වඩා මේ පාර්ලිමේන්තුව සමහර වෙනස් වෙන්න වේවි. ඒ කියන්නේ මන්ත්‍රීවරු හොඳකම විතරක් නෙමෙයි නවක බවයි ඒගොල්ලෝගේ රූට්ස් නැතිවීමයි. හැබැයි ඒ උනාට විපක්ෂ කට්ටියට පුළුවන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය රකින්න දෙන්නවා. ඔව් ප්‍රමාණි පොඩි ඒගොල්ලෝ ලොකු අක්කීමක් තියෙනවා ප්‍රමාණි පොඩිනේ. ඔන්න විපක්ෂ කට්ටියට පුළුවන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය රකින්න පුටුවක් එහෙම පොලේ ගහලා මයික් එකක් දෙකට කඩලා නේද ඒ කවුරුත්තර කියලා කතා කරන්න දෙන්න නැතුව මූණ ළඟට ගිහින් කෑ ගහලා එහෙම ට්‍රයි එකක් දෙන්න ඉතින් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් පොඩ්ඩක් රකින්න නේද. ඒ ගන්නට කවුරුත් නැහැ මම කියන්නේ. ඒකට ඒ ගන්නට එකෙක්වත් එව්වේ නැහැ නේ පාර්ලිමේන්තු ජනතාවට කිසිම උවමනාවක් නැහැ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රකගන්න. දෙ අර ඉන්නවා හැබැයි දෙකක් ඉන්නවා. දෙකක් ඉන්නවා. දෙක දු වැඩිත් එක්ක නේද. ඒක හොඳට දන්නවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය. අම්ම මෙයා. මං හිතුවා මේ විපක්ෂෙන් අර තෙයියත් වගේවත් මොකක් කරේ අර නවසලන්ත පාර්ලිමේන්තුව වගේ මොකක් කරේ ජන නැටුමක් කරේ මොකක් කරේ ඉදපත් කරයි කියලා. මොකුත් නැහැ ඒක. නවසලන්ත හකයි කරේ. හකයි. ඒක දැක්ක නේද? දැක්ක දැක්ක. ඒගොල්ලෝ මේ මොකක් කරේ පනතකට විරෝධය පළ කරා. ඔව් ඒ කියන්නේ මෞරියන් ජනතාව සම්බන්ධයෙන් තියෙන පනතක් තියෙනවා. ඒක අවුරුදු දැන් මම හිතා 30 ගානකට පස්සේ ඒක වෙනස් කරන්න හදලා තිනවා. ඒ පනත ඉරනවා. පනත ඉරලා ඒ මෞරියන් කෙනෙක්ව තමයි ගෙනල්ලා දෙන්නේ. මෞරියන් කෙනෙක් ගන්නේ මෞරිය. එයා නවසීලන්ත පාර්ලිමේන්තුවේ ලාබාල මන්ත්‍රීවරයා. අවුරුදු 19යි හරි 20යි. නෑ ගෙනල්ලා තියෙන්නේ මෞරියන් එක්කනේ මම පනත. අවිට කවුරු හරි කියලා මෞරියන් එක්කෙනෙක් ලව්ව ගෙන්නන්නේ. නෑ නෑ පනත තියෙන අහස දැන් ඔය පනත තියෙන්නේ පොඩි මෙහෙම මම මෙහෙම මට මේ ඇහිච්ච කතාව කවුරු හරි මේක කරෙක් කරන්න. දැන් නවසීලන්තේ ඉන්න කෙනෙකුත් මට මේක කිව්වද මන්ද? ඒ කියන්නේ දැන් අර ඒ පනතේ තියෙන සමහර ප්‍රිවිලේජස් වලින් මචං උන් ෆෑන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. හරිද? ඒ කියන්නේ මම දැන් ඒ කට්ටියට බෝනෝ එකක් තියෙනවා. අනිත් අයට මේක නේද? හරි දැන් ලංකාවේ තියෙන කන්ඩිෂන් එකක් තියෙන මචං විශේෂ ජන කොටා නුවර මේ මේ තේස සෝරි නුවර තියෙන මොනවාද මේක? උඩරට නීතිය වගේ එකක්. අන්න එහෙම එකක්. ඒක එක්සෙප්ෂනල් නීතියක්. දැන් ඔය ඔය නිකන් අනිත් පැත්තේ ගියන තර්කයේ තමයි එක රටක් එක නීතියක් කියලා. හැමෝටම එක නීතියක් කියලා. කලින් රටකුත් එහෙම කළා. ඔව්. ජන කණ්ඩායම් වලට කලිනුත් රටක් එහෙම කළා. නෑ මම අර අපිට තේරෙන කොන්ටෙක්ස්ට් එක. එක රටක් එක නීතියක් අන්දර එක පොලිමකුත් එන්න. ඔව්. එක පොලිමක් දැම්ම ගේනවා. අන්න එහෙම දිහාවගේ ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ අර එළිය යනවා. ඒගොල්ලෝ කියන්නේ අර ඒක අප්ඩේට් කරන්න එපා කියලා කියන්නේ. එතන දැන් එනවා. නෑ උනාට දැන් ලෝකේ තියෙනවා මං කියන්නේ මේ දැන් දැන්ට තියෙන රීඩින් එක ඔය කියන්නේ නීතිය හැමෝටම එක හා සමානව හැම ජනකොට්ට අවශ්‍යකම එක නීතියක් වගේ ඒවා දැන් ටිකක් ඊට වඩා වෙනස් තැනකින් රීඩ් වෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂතා සැලකිල්ලට ගන්නවා කියන තැනට සාමාන්‍ය හසක් කොහොම වුණත් දැන් අපරාධ නීතිය නැත්නම් පොදු නීතිය බොහෝ වෙලාවට එකයි නමුත් ඒක නෙවෙයි ඔය මම කියන්නේ දැන් සිවිල් නීතියේ නේ වෙනස්කම් තියෙන්නේ. ඒ කියන්නේ ආවාහ විවාහ වෙන්නේ කොහොමද? ඒ විතර බුදල් එහෙම වෙන්නේ කොහොමද? නෑ මේගොල්ලෝගේ අධිකරණ පද්ධති තියෙනවා. උන් උන් කැමති එහෙම එහෙම සිස් يعني මේ මට ඔක ඇහිච්ච විදිය. يعني ඒගොල්ලන්ට වෙනම ඒගොල්ලන්ගේ සම්ප්‍රදායන් වලට ගරු කරන වෙනම ජුඩිෂල් එකක් තියෙන. ඒකත් සමහරවිට වෙනම ජුඩිෂල් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජුඩිෂල් එකේදී ඒගොල්ලන්ගේ සම්ප්‍රදායට සැලකිල්ලක් දක්වනවා වගේ එකක් තියෙන පුළුවන්. අපේ රට වඩා පැහැදිලිවම වෙනස් ඇතිනේ බෙදීමම් පවා දැන් අපේ බෙදීම් වලින් ඒක තේරුම් ගන්නත් බෑනේ. එහෙම 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 එකක් කොහමද එතන කතාව එහෙම එකක්. තව එකක් දැන් ඒ සිදුවීමේ තියෙන එකක් නේ දැන් අපි දැන් ඉස්සෙල්ලා කිව්වා දැන් ඒකෙත් ව්‍යවස්ථාවක් ඉරනවනේ. ඔව්. ලංකාවෙත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉරලා තියෙනවානේ. ගිනි තිබ්බා. ගිනි තියලා තියෙනවානේ. සහ දැන් එතනත් කරන්නේ අරගෙන මොකද්ද ඒ වචනේ?
ඒක දැන් ඔක එනක තමයි දැන් එතකොට අරගොල්ලොත් නැටුමක් හරි ඒත් ඉතින් පාර්ලිමේන්තු වෙන එකක් වෙන එකක් නිකරේ මම දැක්ක ඒ ඒරට කතානායක මූණ මේ ඩහුල් කරගන්න අර කොටන් ගන්නකොට අර කියන කර ගෑක මේ හැබැයි ඒක පාර්ලිමේන්තු يعني පාර්ලිමේන්තුවක් කියන්නේ එහෙම කෑ ගහලා කතා කරන්න පුළුවන් තරම් තමයි එක්තරාත් විදියකට ඔයා ඔක මෙහෙ කියන්න එපා නේ ඇයි මෙහෙ උගනේ තිබ්බේ නෑ නෑ ඒක තමයි දැන් අපි ඒක ඒකෙම තියනවා නේද ඒ කියන්නේ දැන් ඒක කියන්නේ පාර්ලිමේන්තුවක අනවශ්‍ය විදිහට සදාචාර විරෝධී හැසිරෙන එකේ වැරද්දක් තියෙනවා තමයි අර මයික් කඩනවා මේ නිකන් ඒ වගේ දේපල හානි කරනවා වගේ දේවල්. ඒ වුණාට පාර්ලිමේන්තුව හැදලා තියෙන්නේ නේ හකායක පාර්ලිමේන්තුව දාන්න ඕනේ නැහැ නේද? ඒක ඊට වඩා මන්ද නෑ නෑ අපිට කියන්න බුණ නෑ ඕනේ හැරි මොකක් හරි. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැදලා තියෙන්නේ Tamanට ඕනෑම ආකාරයකින් අදහස් ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුව තුළ මට හිතෙන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ඔය හකායක කියන්නේ ඉන්ටිමිඩේෂන් වලට පාවිච්චි කරන එකක් නේ. හරි. දැන් හකායක පාවිච්චි කරද්දී දැන් අපි කතා කරන්නේත් එක්කනේ. ඇටෙන්ෂන් ගන්න. ඇටෙන්ෂන් එක. දැන් අපි දන්න තරම් වචන කියලා තර්ජනය කරනවා කියන එක කටින්. අපි කියන්නේ පුටු පොලේ ගහන එක, මිරිස් කුඩු ගහන එක, මයික් කඩන එක කරන්නේ නැතුව වචන වලින් ඉන්ටිමිඩේට් කරන්න කියන එක අපි මේක තර්ජනයක් හැටියට බාරගන්නේ. අපි මේකට රෙහිව වැඩ කරනවා. පුළුවන් නම් හැප්පියක් අපි කොහොම හරි මේක පරද්දනවා කියන එකනේ කියන්නේ. එතකොට මචං මං කියන්නේ ඒ කල්චර් එකේ තියෙනවා ඒකට කුණුහරුප කියලා කෑ ගහන්න නැතුව කියන එක පුළුවන් අහලා වැඩක්. ඒගොල්ලන්ගේ මේ කියන්නේ ආවේගය පෙන්වන්න පුළුවන් ආවේගය පෙන්වන්න පුළුවන් විදියක්. එතකොට ඒක පාවිච්චි වෙන එක කමන්නේ නැහැ. දැන් මං කියන්නේ මේක බලන් ඉඳලා අපි මෙහි හකා එකක් නැටුවොත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඒක අපේ එකක් නෙවෙයි. අපි කොනකට නටන්න ඕනේ. නෑ අපි ඉතින් පුටු පොල අපිට තියෙන්නේ මේ වගේ තර්ජනයක් කරන්න පුටු පොලේ ගන්න. නෑ කියන්නේ දැන් ඔයා කියන්නේ අනේ තෝ වගේ මෝඩ මූසරෙක් කියලා කියන්නේ හරි නැද්ද පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැද්ද? අපි දන්නේ ඒව තමයි. අදහස් ප්‍රකාශ නෙන්නේ. නෑ අර වාසුදේව කියලා කියන්නේ හොඳ නැද්ද පාර්ලිමේන්තුවේ? හයි අනේ. ඒක කියතේක. නෑ අපේ තියෙනවා. එහෙම කටවහගෙන ආඩවියන් කියන එකත් එහෙම වැඩද? අපි වුණත් එහෙම යාළුවෙක් වුණත් ඕනට වඩා කියවගෙන එනකොට අපි කියන කටවහම් ආඩවියන් කියලා. අර දැන් අපේ ගෙවල් ළඟ වලිවල තියෙන ප්‍රොක්සි වෝ එක අතන ගෑනු මිනිස්සු අතර තියෙන ප්‍රොක්සි වෝ එක මචං. පිගම් පොලේ ගහනවා, පීරිසි කුට්ටම් බිත්ති දි කියවනවා. එහෙමනේ. දැන් අපි ඉතලම වදින්න නැති වෙන්න පිගානෙන් ගහනවා. ඒ තමයි අපේ ඇග්‍රෙෂන් එක පිට කරන්නේ. පාර්ලිමේන්තුවේ උන්ට තියෙනවා හකා කියන එකක් ඒකට කරන්න. අපි කිරි කොරාද වරන්නේ. අර මේ නීති ගැන කිව්වම මසක් ඔය මේ සුළු ජන කණ්ඩායම් ගැන විශේෂයෙන් සලකනවා කියන එක නෙවෙයි ඔය කාරණේදී මං හිතන්නේ මේ ඒකේ අප්‍රෝච් එක. කියන්නේ අපේ මොඩර්න් ශිෂ්ටාචාරයේ තියෙන මේ වාර්ධික බෙදීම් අරව මේවා වලදී මං හිතන්නේ හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ කියන එක තර්කානුකූලව හරි. හැබැයි මෞරියන්ස්ලා, ඉන්කාස්ලා, මොහිකන්ස්ලා හැම කියන්නේ මත අපේ ශිෂ්ටාචාරයට කලින්. ඒ කියන්නේ උන් ඒන්ෂන් සිවිලයිසේෂන් එකේ ඉඳන් පැවතගෙන එන රේස්. එතකොට මචං ඒ ජාතීන් වල එක ගැන උන්ගේ අනුදැනුමක් නැතුව උන්ට අයිති භූමිය අල්ලගෙන උන්ව තමයි බලහත්කාර ලක් කරලා තියෙන්නේ. උන් නිව්සීලන්ඩ් වල තව කතාව වෙනස්ලු. ඔය ඇත්තටම ඉන්ඩිජිනස් කට්ටිය නෙවෙයි. ඒ මේ ඉන්නේ එහෙම ගත්තොත් මුනුත් තව ආක්‍රමණයක්. ඔනේ ඔ මෞරියන්ස්ලා නිව්සීලන්ඩ් වල හිටියේ නෑ කියන තර්කන එතන මිටි සමෝන් අයිලන්ඩ් ආශ්‍රිත මෙහෙට අයිලන්ඩ්. හැබැයි කොහොම හරි මචං අපි මේ දැන් ගොඩනගලා තියෙන මේ මොඩර්න් සිවිලයිසේෂන් එකට කලින් ඉඳන් පැවතෙන ಜಾති ඉන්නේ ඔය. ඒකට උන්ට ලෝකෙ සම්බන්ධයෙන් තිබිච්ච අයිති අහෝසි කරලා ඒක උඩ අපි අපේ ශිෂ්ටාචාරය හදලා උන් අපි හදපු නීති පද්ධතිය යටතට අර එහෙම අරගෙන එකක් තියෙනවා. එතකොට ඔය අර තියෙනවනේ මේ ශිෂ්ටාචාරය ඩ්‍රයිව් කරන්නේ උන්ට තියෙනවා එහෙම නිකන් ඓතිහාසික ගිල්ට් කොන්ෂස්. අපි මේ ඉතිහාසයේ යම් තැනකදී මේ ලෝකෙ හිටපු ඔය දැන් ඉන්ඩිජීනියස් කියන කට්ටියව පාගලා ඒ අය උඩ අපේ ශිෂ්ටාචාරය හැදුවා. අපි දැන් ඒකට මොකක් හරි වන්දියක් ග්‍රැටිටියුඩ් එකක් අනිත් පැත්තට දෙන්න ඕනේ කියලා. ඕකම තමයි වෝක් කල්චර් එක අවුස්සන්න අරම ගොඩක් තැන්වලට හේතු වෙලා තියෙන්නේ. හැබැයි ඔය මේ පැරණි ශිෂ්ටාචාර වලින් පැවතෙන ජාතීන් ගැන පොඩි වෙන ඇන්ගල් එකකින් බලන එකක් දැන් ලෝකෙ ඉතුරු වෙලා තියෙනවා. එතකොට අර මේ ලංකාවේ වැඩි ජනතාව පොරව කරේ තියාගෙන ඡන්ද දාන්න යන එක කියලා පොතේ. මම කිව්වේ එසේ විය යුතුයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ සම්ප්‍රදායට ඉඩ දෙන්න ඕන. හරි මේ ළඟදි ප්‍රශ්යක් කරලා තිබුණේ පොරව අර එක මේ බූත් එකක හරවල යවල තිබුණා. ඒ මම හිතන්නේ ඒගොල්ලන්ගේ මේ දෙවනියා ගිය බූත් එකේ. හැබැයි වන්නිලත්තෝ යද්දී යන්නේ. මේකේ
එයයි ගිය සෙට් එකටම කැටේරිය කරේ දාන යන්න දෙන්න. ඒතකොට එතකොට අසමානත්වයක්ත් තියෙනවා නේ. අසමානත්වයක්ත් තියෙනවා. මට යන්න බෑ නේ කැටේරිය අර. හැබැයි නෑ මට යන්න බෑ කැටේරිය. ඒක හරි දැන් ඒගොල්ලොන්ට දෙනවා නම් එක කෙනෙක්ට යන්න එක කෙනෙක්ට තව කෙනෙක්ට යන්න දෙන්න. ඕ නෑ ඒක අර ඉතින් වැඩේ හැන්ඩල් කරපු නිලධාරියාගේ වැඩේ. මම කියන්නේ නිලධාරින්ට එක්කෝ අදහසක් තියෙනවනේ මේ මිනිස්සුන්ට මෙහෙමයි සලකන්නේ නැත්නම් මෙහෙමයි සලකන්නේ. ඔව්. එතකොට කන්ට්‍රවර්සි එකක් ඇති නොවන විදිහට ඒක හැන්ඩල් කරගන්න. දැන් කෙනෙකුට තව පැත්තකින් ලොජික් එකක් ගේන්න පුළුවන්. ඉතින් කැටේරිය කරේ දාගේ ලූ කෙටුවොත් එහෙම අර ගැදුලින් ඉන්නේ කොහොමද? ඒක ඉතින් වල්ල ඉනේ දාන්න ඕනේ ඒක හරි. සහ කෙනෙකුට ගේන්න පුළුවන්. ඉතින් මටත් යන්න ඕනේ මසරාටි එකක් අරගෙන ඡන්දෙ දාන්න. අනිත් එක සම්ප්‍රදායයක් නෑ. කැපෙන කැටේරිය නැතුව වෙන කැටේරිය. ප්ලාස්ටික් කිය. ප්ලාස්ටික් කැපෙන නැති කැටේරියක් දාගෙන. නෑ ඉතින් ඒව ටිකක් ඉතින් විවාදාත්මක දැන්. ඒව කොච්චර මේ අපිට තියෙන බලය හෝ ප්‍රකාශන අයිතිය එහෙම පාවිච්චි කරලා ඒක කොච්චර පාදන්න හදනවද එහෙම නැත්තම් මේක සුමටව හැන්ඩල් කරන්න. ඒ කියන්නේ මේක සමාන කරන්න හැදුවට මේ ජන සමාජයක් කියන්නේ එහෙම සමානකක් නෙමෙයි. සමාන කරන්න බෑ. ඒක එහෙම වෙන්නේ නෑ. කොච්චර කළත් විශේෂතා හිටිනවා, ඉතුරු වෙනවා. තමයි ඉතින් මේක හැටි. නේ ඉතින් කොහෙද යන්නේ මේක බලනවා? බලමු. ආ මේක බලලා පළලා ඉන්න කාලේ පින්තූර ටිකක් ගන්න. එතකොට බෑ කියන්නත් බෑ නේ යාළුවෙනි. ඩයගෝ මහන අය විශ්වාස නැද්ද කියලා. ඕක නේද? ඒක ප්‍රශ්නයක් නේ. එසක් ගන්න. ඕක තියෙන ෆෝන් එකේ. සමහර වීඩියෝත් කරගන්න. සමහර ඒවා ඒගොල්ලන් පුද්ගලිකව. අපි හැමෝම බලන්න ඕනේ නෙවෙයි. ඊට පස්සේ මොකද තරහ වෙච්ච ගම කියන මොකද්ද? තරහ වෙලා හරි වෙන් වෙච්ච ගම කියන මොකද්ද? අර ටික මං ගාව තියෙනවා. මං දාන්න වෙලේ. දැන් මම ඔලු ජීවිතේ ඉවරයි. පල්ලි ගන්න. ඒ කියන්නේ එතකොට ප්‍රේම කරලා ඒක අහිමි වුණාම පල්ලි ගන්නවා නම් එහෙනම් මොකද ප්‍රශ්න තියෙන්නේ? අපි ප්‍රේමයේ හඳුනගෙන නැහැ. ඇත්තටම ආදරය කරා නම් එයා අහිමි වුණාට පස්සේ ඒ ආදරේ තියෙන්න ඕන. එතකොට අහිමි වුණාම වෛර කරන එක උදේ වෛරකම තෙම් කරපුවා නෙවෙයි අයිති කරගන්න මහාන බලපුවා ආදරය කර ආසාව එකක් ආදරය එකක් කැමැත්තෙන් ආදරය නෙවෙයි ඐ ලයික් යූ ඐ ලව් යූ දෙකක්ද එකක්ද දෙකක් කැමති කියන සරල එකක් ඒක දැන් කැමති තවකොල්ල එකෙන් අකමැති හැබැයි ආදරය කියන්නේ ඒකට ගැඹුරු අදහසක් කවුරු හරි කෙනෙක් තරහ වුණාට පස්සේ පරණ පින්තූර ටික Facebook දානවා නම් ඇසිඩ් ගහන්න යනවා නම් එහෙම කරනවා නම් ඒක ඇතුළේ තියෙනවා වෙන ගැටලුවක් මොකද ඒ ගැටලුව තමයි අපි ඇත්තටම ආතරින් මේ කරලා තියෙන්නේ අත්පත් කරගැනීමේ මනෝභාවයක ඉඳලා තියෙනවා. දිරිමලා මේ යා ආස කරන බයිසිකලයක. යා සල්ලි දෙන බයිසිකලයක් ගන්න. එතකොට මොකද? බයිසිකලෙ මගේ. ඊට පස්සේ ඒ බයිසිකලෙ මොකද වෙන්න ඕනද කොහොමද? එයාට අනුව වැඩ කරන්න ඕනේ. අපි දැන් ගමනක් යමුකෝ බයිසිකලියත් එක්ක ගමන යන්න ඕනේ. අද මිනිහට මගේ දිරිමලත් කියන තනරෝදෙන් යන්න. ඒත් බයිසිකල තනරෝදෙන් යන්න ඕනේ වැඩන එක. ඕන එකක් ගන්න. හැබැයි ඒක අවුලක් නෑ මොකද බයිසිකලෙට ඉඳන් බෑ. බයිසිකලයකට වෘද්ධත්වය බල කරන්නේ නෑ. හැබැයි මිනිස්සු එහෙම නෙවෙයි. පිරිමලා මේ ගැනම ප්‍රයගත්ත ගැනල පිරිම ප්‍රයගත්ත අනිත් එක්කනක් කවුද හිතන කෙනෙක්. එයාට එයා හිතන විදියක් තියෙනවා. එයා ඇසරන විදියක් තියෙනවා. එයාට වෙනම චින්තනයක් තියෙනවා. එයාට වෙනම ගුරුබුරු තියෙනවා නිසා එයා කවුරු හරි කෙනෙක්ව අපිට ඕන තරමට පාලනය කරන්න පුළුවන්. බෑ. දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ආදර පටන් ගත්ත ගමන්ම මුලින්ම කරන්නේ මොකක්ද? බොහොම අඳින්න එපා. බොහොම කොණ්ඩේ පිරන්න එපා. කොයි දාස සපත් ගන්න එපා. තනියම යන්න එපා. අර යන්න එපා. මේ යන්න එපා. ට්‍රිප් යන්න එපා. මන් නැතුව. එතකොට මොකක්ද වෙන්නේ? ආදරේ තමයි පටන් ගන්නේ. ඉතිමුළු ජීවිතේම තිත්ත වෙනවා. කීයද වාචකයක් කරන. කොහොමද මේ ජීවත් වෙන්නේ? ඉරකාරය වගේ නේද? මොකද හැමදේම එපා එපා එපා. ඒක නෙවෙයි ආදරේ කියලා. ආදරේ කියලා කියන්නේ මොකක්ද? ඊට වඩා ගැඹුරු බැඳීමක්. ඒක මරු නේද? කියන්නේ මං මේ එනම කැමැත්තෙන් බලපු ක්ලිප් එකක් එක මේ ටිල්වින්ට වයස 78 කිට්ටු. එතකොට මේ ඔය ටිල්වින් ඔය කතා කරන ඉෂුව එකම ලංකාවේ ගොඩක් අය කතා කරන්නේ මේ හොඳ වැඩේ හෙළු වැල්ල යවන වට. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ අල්ලන්න හදන්නේ වෙන මේ සදාචාරවාදී එහෙම තනකින්. හැබැයි මෙයා ඒකේ මේ කියන්නේ මානව ගුණ කියන්නේ මොකක්ද කියලා අඳුරගෙන ආදරය පිළිබඳ ඒ ආදරය සහ ලිංගිකත්වයට තියෙන සම්බන්ධෙත් අඳුරගෙන හැබැයි අප්සෙට් එක තියෙන්නේ කොතනද කියන එක يعني ලිංගික නැමියාවේ නෙවෙයි අප්සෙට් එක තියෙන්නේ මේ ජාගර චිත්තයේ අප්සෙට් එක තියෙන්නේ කියන එක ඒ කියන්නේ ලව්වි තව මොකක් හරි ඔළුවේ හදාගත්ත වෙන හේකුයි පටලෝගෙන තියෙන ඒක අල්ලන එක මචං මේ ඒක මරු එකක් ඒක මං කියන්නේ මේ සහ තව එකක් ඔකේ එකක් දැන් ටිල්වින් කියන්නේ මේ වෙනකොට ටිල්වින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නොවෙන්න පුළුවන් ඇමති කෙනෙක් නොවෙන්න පුළුවන් ජනාධිපති වගමති නොවෙන්න පුළුවන් පැහැදිලිවම අපේ රටේ දේශපාලන නායකයෙක් නේ මේ වෙනකොට ඒ කියන්නේ අපේ නායකයෙක් කියලා බාර ගන්න වෙනවනේ ඒ කියන්නේ ප්‍රධාන පක්ෂය මෙහෙවන කෙනානේ දැන් අපේ නායකයෝ ඔය වගේ කතා කියන අඩුවිනේ මිනිස්සුන්ට ඒගොල්ලෝගේ අර කහදලා දෙනවා අපි මේක මේව කරලා දෙනවා පාර්ලිමේන්තුව අපි දෙනවා ඒකේ ගොඩක් කලන් තියෙනවනේ මේ තමන්ගේ කාරණාව ගැන දරන ඇත්ත අදහස තියාගෙන මිනිස්සු අහන්න කැමති එක කියන්න කලින් කරන ගතිය මොකද මේ ඔව් ඕකේ වටිනම එක තමයි මේ වෙලාවේ අර
ලොකු ෆලෝ බේස් එකක් ඉන්න නැවිත පාටියකට අලුතෙන් දේශපාලනයට ටිල්වින්ගේ මේ අදහස ගත්තනං ඒගොල්ලු අර තැන් පොලිටිකල් චේන්ජ එක හරි හැබැයි සොසයිටිකේ චේන්ජ් එකක් වෙන්න බෑ අනිවාර්යයෙන්ම ඒක තමයි මම ඒ සොසයිටිකේ චේන්ජ් එකට මේ ඉන්පුට් එක මරුව එක මේ වෙලාවේ මාලිමාව වටා ඉන්නවා නම් මිනිස්සුන්ට ඒ මිනිස්සුන් ඩිරෙක්ෂන් එකක් තියෙන්න ඕනේ මෙන්න මෙහෙමයි ලෝකෙ ගැන හිතිය යුත්තේ සිතීම් යෝජනා ඉදිරිපත් කරන්නත් වෙනවා ඒකේ ලයින් එක මරුව එකක් ඉතින් ඒ අතට ගන්න ඕන ඔව් මේක මේ ඇත්තට මම සාහනිත් එක තමයි ටිලුන් මම ටිලුන් කතා කරනවා සාමාන්‍ය වගේ දේවල් මාධ්‍ය වගේ දේවල් සම්බන්ධයෙන් ඒකල කොහොමත් මට මතක විතර ඒ කාලේ තමයි මේ වැලන්ටයින් පවා සමරුවේ මේ දෑවැදින තියාදරයක් වගේ පන්ති ભેදයක් නැති ආද ඒ කියන්නේ මේ ආදරේදී ඒක ඒ කියන්නේ ආදරේදී ආදරය හරින වෙන දේවල් පාවිච්චි කරන්න එපා කියන එක වගේ එකක් තමයි මට මතක වෙන්නේ ඒ අවුරුදු 68ක දේශපාලන නායකයෙක් මේ මොහොතේ ඉන්න පොසිෂන් එකත් එක්ක පෝස්ට් මොඩර්න් තැනකින් මේ වගේ ඉෂුස් ගැන කතා කරන එක ඉතාම හොඳයි ඒක මොකද එයාගේ තරුණ කාලේ නෙමෙයි මේ 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 වෛරල් වෙන එක හෝ වීඩියෝ වෙන එක හෝ මෙහෙම වීඩියෝ එකක් තව කෙනෙක්ට යෑමේ යවීමේ දින මේ ප්‍රේමේ පළහිලා වුණේ කල් නෙමෙයි. ඒක රීඩ් වෙනවා කියන එක හරි දැනෙන්නේ. ඒ වයසේ අම්මලා තාත්තලාටත් මේ රීඩ් වෙන්නේ නැහැ. ඒක තමයි. ඇයි එහෙම ඒවා යවන්නේ? යවන්නේ කියලා. ඒ කියන්නේ යාට වඩා පල්ලෙහා ජෙනරේෂන් එකේ අම්මලා තාත්තලාත් මේ මේ වගේ ඉෂුව ගැන කතා කරන්නේ. ඉතින් ඕක නොයව හිටියනම් ඉවරනේ. ඒ වගේ එකකින් ආ. එතකොට මේ ඒකමරු ඒක ඒ කාරණේ අල්ලන තැන සමහර විට මේ මේකට බැනුම් අහයි දන්නේ නැහැ මේ මිනිස්සු යකාගේ කර. අපි හොඳ කියමුකෝ. හැබැයි අපි හොඳම කියමු. හයි ඊට පස්සේ ප්‍රවෘත්තියක් තියෙනවා. වෙන මොන හරි තියෙද? පාර්ලිමේන්තුව ගැන විශේෂ කාරණා. පාර්ලිමේන්තුව ගැන නම් එහෙම විශේෂ නැහැ. ඒ අර ජාතික ලයිස්තු අවුල පොඩ්ඩක් තියෙනවා. ඔව්. රවී කරුණානායකගේ ප්‍රශ්නේ. ආ ඒ සමයේ වල ඒකේ මරු ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. හරිද? දැන් මේක යවන්නේ මේ ශාමිලා පෙරේරානේ නවප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් එයාගෙන් අහලා තියෙනවා මේ පත්‍රවල ගිහින් කතා කරලා අහනවනේ මේ රවි කියනවා රනිල්ගේ අහලා යව්වේ කියලා රනිල් කියනවා මම දන්නේ නැහැ කියලා අනිත් කවුරුත් කියනවා ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා නෑ නෑ රවි කියලා දෙන්නේ රනිල් තමයි කිව්වේ ගන්න කියලා රනිල් තමයි කිව්වේ ගන්න කියලා සීට් එක කියලා රනිල් කියනවා මම දන්නේ නැහැ මේ ශාමිලා පෙරේරාගෙන් අහුවම එයා කියලා තිනවා නෑ මේ 18 වෙනිදාට නම් එවන්න කියලා තිබුණානේ ඉතින් 18 වෙනිදා වෙනකම් වෙන කවුරුත් නම් දීලා තිබුණේ නෑ මම රවී කියලා එයා මාර කිතුල් ගහපගේ පුදුමාකාර තනකොළ තියෙන අරුම පුදුම කිතුල් ගහකේ එතන රවී අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙන්න ඇවිල්ලා කියලා දෙනවා මේ යාව ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කිරීම නිසි ආකාරයට නීත්‍යානුකූලව සිදු වුණා කියලා ඒ වගේම කියලා තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත පක්ෂය නැමැත ගොඩනැගීමලු එයාගේ අරමුණ. ඒ හින්දාලු මේ මන්ත්‍රි ධූරය ගත්තේ මේ දෙන්නෙක්ගේ තියෙන රුදාවකට මුළු පක්ෂෙම බිලි දෙන්න එයාට බෑ. ඒ හින්දා එයා මේක ප්‍රශ්න කරගන්න දෙන්න කවුද කියන එක තමයි මට ආව ප්‍රශ්නේ. මං කියන්නේ එතන කවුරු හරි ඒ රුදාව දිහේ එතන දෙන්නෙක් ඉන්නවනේ. මෙතන එකයි ඩිල්ලිත්. රවි එකයි මෙතන. මට තියෙන ප්‍රශ්නේ මේක. පත් කරන්න කවුද? නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එන්නේ මොකක් රකින්නද? එක්සත් ජාතික පක්ෂය රකින්න. එක්සත් ජාතික පක්ෂයෙන් තව මන්ත්‍රී කෙනෙක් පත් වෙලා තියෙනවා. ඔව්. ජීව තොණ්ඩම. එයා පත් වෙලා ඉන්නේ හැබැයි ලංකා කම්කරු කොංග්‍රස්. ඔව්. මොකද්ද මං කියන්නේ? එක්සත් ජාතික පක්ෂ කියවෝ මොකව එකට ඔළුව ඡන්දේ වැටෙන්නේ නැත්නම් ඒකද බා ඒ මනුස්සයර දැන් අපි දන්නවා අපේ රටේ එක්සත් ජාතික පක්ෂය රකින්න කියලා. අලියට ඡන්දේ දීපුවාම මොකද? අලියට ඡන්දේ දෙනවා කම්කරු කොංග්‍රස් එකේ. දැන් ජීව තොණ්ඩම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ගොඩනගන්න හරි රකින්න හරි වැඩ කරන්නේ නැහැ. පොරලා කම්කරු කොංග්‍රසේ වැඩ ටික කරගෙන. දැන් අපේ රටේ අපි දන්නවනේ මේ මොහොතින් ජනතාව බුද්ධිමත් වෙනවා අපේ රටේ ඡන්දදායකයා සාමාන්‍ය මිනිස්සුන්ට අපි දැකලා තියෙනවා ලකුණ හොයාගන්න බැරි අංක හොයාගන්න බැරි පක්ෂි හොයාගන්න බැරි මිනිස්සුන්ට මුම් මේ වගේ පටල අපිට ඡන්ද දෙන්නේ මෙහෙම පටල වුවාම බං හරිද ඒක අලියෙකුත් ඉන්නවා ඈ අලියගේ ඉල්ලුණු වෙනේ කිල්ලා අලිය රකින්න යනවා නෑ දැන් ඕකේ ගියේ හන්සය කියලා කෑරලට ඡන්ද කෑරලට මේ හන්සය කියලා බකට දුන්නේ රාජාලිය මේකට ඡන්ද වැඩි නැති වෙන එක වෙන්නේ එහෙම වෙන්නේ දිස්ත්‍රික්ක මං හිතන්නේ අනිත් ඔක්කොටම දීලා වන්නි වලටයි නෝරෙලියට තමයි අලිය ගෙන් දුන්නේ ඒකල කිව්වා ඒත් අපේ අය තමයි ඒත් අපේ තමයි පාර්ලිමේන්තුවේ මොකරි එකක් ගිහිල්ලා තිනවා මේ සතීෂය ඒවල තියෙන දෙවලෙන් ගියොත් මං දන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇස්සේ එව්වේ මේ අර අර දොස්තරලු මේකෙන් පත් වෙච්ච ස්වාධීන කණ්ඩායම පුටුවකට කේස් එහෙම කොයිවත් ලියලා නැහැ
මට හතර පොස් පාර කියන්න බෑනේ මේක කොයිවත් ලියලා තියෙනවා අප නෑ අද අද එහෙම නම් කරන්නේ නැහැ කියලා කිව්වා. ඔව් එතකොට ඕන දෙනට වැඩි වෙන්න පුළුවන් නේ. දැන් මේක විපක්ෂ නායක තුමාගේ සීට් එකේ. එහෙම කියලා ලියලා තියෙනවද කොයි හරි? අම්මට උඩු. ලියලා තියනවා නම් පෙන්වන්න මං ගිහින් නැගිටිනවා. ඕවා කරන්න බෑ මේ අම්මට උඩු. අන්න ඉන්න මොනේ මන්ත්‍රි කෙනෙක්. ගියක් තියනවාද? වැඩි වෙන්න කියන්නේ. වා! තවපොඩ්ඩ ගියක් තියනවා මෙතන. වැඩි වෙන්න පුළුවන් නේ? සම්ප්‍රදාය අරගෙන ඉන්නේ. සම්ප්‍රදාය වෙනස් කරලා තමයි තියෙන්නේ අපි. අපි සම්ප්‍රදාය වෙනස් කරලා තියෙන්නේ. ඒකට මුකුත් කරන්න බෑ. ඔය මං හිතන්නේ ඉස්සරහ පොලිමේ 8 වෙනි සීට් එක වයි. ඒක සම්ප්‍රදායාන කොලෝ විපක්ෂ නායකයාගේ ෆොටෝ. හේතුව කියන්නකෝ මං නැගිටින්න ඕනේ හේතුවම කියන්නකෝ. ඒ ඇවිල්ලා ඉඳගෙන මචං. මල්ලට පිටිපස්සේ මේ මම තාම ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා තීරණය කරලා නැහැ. මං ස්වාධීනම ආවේ. මං ওই පොලිටික්ස් කරලා ආවේ නැහැ අතුලේ. මෙයාගේ පැමිණීමේ පොඩි කන්ට්‍රවර්සල් එකක් තියෙනවා මම හිතන්නේ. මොකක් හරි මේ චාව කච්චේරිද කොහෙද හොස්පිටල් එකේ ප්‍රශ්නයක් ගැන කතා කරලා තමයි මෙයා වෛරල් වෙන්නේ. ෆේස්බුක් ඇතුලේ ඒ ප්‍රදේශයේ ජනප්‍රිය වෙලා ඒ ප්‍රශ්නේ හින්දම ජනප්‍රියතාවයෙන් මේ ඡන්දටිල්ල. ආ එහෙනම් මේ වෛරල් වෙලා පුරුදු කෙනෙක්. වෛරල් වෙලා පුරුදු අය ඕන තරම් වෛරල් වෙන්න වැඩ කරන්නේ. හරි. ඉතින් මේ වෛරල් වෙන එකට වැඩේ කියලා හිතකින්. හැබැයි හැබැයි ඉතින් එහෙම ලියලාම තියෙන්න ඕනේ නැහැ හැමදේම නේද? පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියලා එකක් තියෙනවා. ඒකේ අසුන් පැනවීම සම්බන්ධයෙන් සම්ප්‍රදාය වෙනස් කරන්න ඕන. මම ස්වාධීන. මං මේ පුටු වෙන කතානායක අරගෙන ඉඳගන්න. ඔය ඕන තරම් පුටු දේ. මේ මොකද්ද ස්වාධීන කණ්ඩායම? ස්වාධීන කණ්ඩායම අංක 17 මං හිතන්නේ උතුරේ මේ උතුරු යාපනය දිස්ත්‍රික්කයෙන් තමයි. ඔය කියලා ඔය පැත්තේ එක්කනේ. යා විතරයි යා විතරයි යා විතරයි. මෙච්චර සනීපෙන් ඉන්න අයටත් ඡන්ද දෙනවා මිනිස්සු නේද? ඔව් ඒක සතිෂය තව කතාවක් කිව්වා. ඒ පැත්තේ ඡන්ද දීලා තිබ්බ විදිය නේද? ඔව්. සුමන්දිරන්ටත් වඩා තිබ්බා කියලා ඒ ඔන්නේ. ඒක ඕන්න නැති කතාවක්. මට නාසිසිස්ටික් ඩයල් එකක් ලියුවා. ඇත්ත තමයි. ඔව්. ඒක අසනීපෙන් බලන්න කමන්නේ මදයි ඉතින් මේ ඉන්නේ අපිට DD එකට කොහොමවත් සැපක් දෙයි නාසිසස් නෑ මොනවරත් පිට තමයි සිංහලයේ කියලා ටික උනත් කිව්වා ඔය කියන්නේ මදයාගේ නම නැත්ත ආය සතීෂ ගින්නන්න වෙන මොනවද කිව්වේ කියලා අහන්න සිවරාමසාමි කියන්නේ එයා නෙවෙයි නේද ඒ වීඩියෝ දාපු එකද එයාම වෙන්නේ දාලා තියෙනවා ඔය සෙල්ෆි වීඩියෝ ගන්නේ දාලා තියෙනවා ඔව් නේද කියන මේක මේ වෙලාවේ එලියට අවිල්ල වෙන කවුරුරි අප්ලෝඩ් කරන්න විදියක් නැහැ. අද මේක එලියට දාපුවම අවුලක් කියලාවත් තේරෙන්නේ නැහැ නේ. නැහැ. ඒගාන්ට ට්‍රක් එකක් නැවන්නේ. අර දීපුන්ට හිතෙන්නේ නැද්ද ඡන්දයයි ඉල්ල ගන්න. පොඩ්ඩක් අරගෙන ගන්න. අර දීපු ඡන්දේ පොඩ්ඩක් ඉල්ල ගන්න නේද වාගේ කපව් කියලා. ඒගාන්ට ට්‍රක් නම් කවන්නේ. නැහැ අර වෛරල් වෙලා ප්‍රසිද්ධ වෙනුම් පාර්ලිමේන්තු වුණාම මේක වෙන්න පුළුවන් කියන එක මිනිස්සු ලා ඒක ඇත්තටම හොඳ උදාහරණයක්. තව වෛරල් තවකට එන්නේ හැදුවා. වෛරල් බලේ. මෙහෙමයි වීඩියෝ එකක් වැඩේ කරගන්න. මෙහෙමයි උතුරේ ඡන්දේ දීපු මිනිස්සු අද්දපල්ලක මු අපිට විතර එවද්දිනේ තොපිට ඔක්කොටම වද දෙන්නේ. කොළඹට යවුවත් දැන්. අර්ජුන රාමනාදන්. අර්ජුන රාමනාදන්. අර්ජුන රාමනාදන්. මිස්ටර් රාමනාදන් ලෝකෙට පරණ කියමනක් තියෙනවා. සමහර පරණේවත් වටිනවා ලෝකෙට. සම්ප්‍රදාය වෙනස් කරන්න
කලින් සම්ප්‍රදාය පොඩ්ඩක් දැනගෙන ඉතිරනවා. ඒකද ඔයා හිතාමතා ඕක තමයි විපක්ෂ නායක වාඩුවේට පුටු, ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය, මම ගිහින් ඒක වෙනස් කරනවා කියලා හිතාමතා දැනගෙන ඇවිල්ලා ඉඳගත්තා නම් ඒක පොඩි වැඩක් හැටියට සලකුණු කරගන්න තිබුණා. ඔයා මේ නොදන්න කමට ඇවිල්ලා ඉඳගෙන ඉඳ පොර වෙනවා. හැබැයි මේ මං හිතන්නේ මේ පුටුව දෙන්න සිද්ධ වෙලා තියෙනවා, සම්ප්‍රදාය වෙනස් කරගන්න බැරි වෙලා. මම දැක්ක සජිත් ඉඳන් ඉන්නවා මේ සෝකේ පුටු වෙන. සජිත් මෑ ගොඩක් විඳන්නේ අපි දෙන්න එකතු වෙලා සම්ප්‍රදාය වෙනස් කරමු අර්ජුන කියලා. ගොඩක් විඳගත්තා දැන් නෑ විපක්ෂ රාජකාරියට කියලා. මේ අර යාපනයේ හමුදා කන්දෝරේ කතන්දරය ඔයාලා ගත්තද? නෑ. යාපනයේ කට්කෝවල ප්‍රදේශයේ ස්ථාපිත කරලා තිබුණ හමුදා කඳවුරක් ඉවත් කරන්න යුද හමුදාව තීරණය කරලා තියෙනවා. අදාළ කඳවුර භූමිය පිහිටි භූමිය ඒක පෞද්ගලික ඊටමක් නේද? ඒක තමයි සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් අක්කර 7ක විතර භූමියක්ලු. ඒක තමයි අත්පත් කරගෙන හමුදා කඳවුර ඉදි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ සිවිල් පුරවැසියන් 3 දෙනා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමුත් පාදක කරගෙන හමුදාව ඒ සම්බන්ධයෙන් අර ඉවැලුවේෂන් එකකුත් කරලා, සිකියුරිටි ඉවැලුවේෂන් එකකුත් කරලා ඒක ඉවත් කිරීම ප්‍රශ්නයක් නැහැ කියලා තීරණය කරලා ඒ හමුදා කඳවුර ඉවත් කරන්න තීරණය කරලා දැන් ඒ සෙබළු පවා ඉවත් කරගෙන අවසන් අදියරේ තියෙන්නේ. බාර දෙන දිනේ විතරයි දැනට තීරණය කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම ඉන්න අතර නාමල් රාජපක්ෂට රණවිරු ගායක් ඇවිල්ලා. මම මේක තමයි කියන්නේ. නාමල් රාජපක්ෂට Army cam must not be withdraw compromising national security. නාමල් රාජපක්ෂ එක්ස්පන් වීඩියෝ එකක් නිකුත් කරවෙන් කියලා දෙනවා. වාර්තාවලට අනුව උතුරේ තිබූ යුද හමුදා කඳවුරක් ඉවත් කර දෙටි වාර්තාවට අනුව නේද අයින් කළා තියෙන්නේ. ඒකද නෑ, මේක දැන් මෙයා කියලා තියෙන අර කැලල නැතුව වාර්තාවලට අනුව යුද හමුදා කඳවුරක් ඉවත් කර එම ඉඩම් පුද්ගලයන්ට බෙදා දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුද හමුදා කඳවුර විශාල ප්‍රමාණයක් ඉදිරි මාසවලදී ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. හමුදා කඳවුර ඉවත් කර ඉඩම් උදාහැරීම ආරක්ෂක අංශ වලින් තමයි හලෝ කරලා තියෙන්නේ. නෑ අනිතක ජාතික ආරක්ෂාවත් මම දැක මේක අසංක දොඩ නෑ මේකේ අන්තිම කැලල තමයි කියලා දෙන්නේ. ශ්‍රී ලංකාව අවුරුදු 30ක ත්‍රස්තවාදයක් පරාජය කළ අතර අද සියලුම ජනතාවට නිදහසේ ජීවත්විය හැක උකුදරේ හෝ දකුණේ හෝ ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වා ගැනීම අතිශය වැදගත් බව ආණ්ඩුව හෝ අමතක කළ නොකළේද? ජාතික ආරක්ෂාව කියන්නේ හමුදා කඳවුරුත් නෙවෙයි හලෝ. ආ අනිත් එක අවුරුදු 30ක් තිස්සේ තිබිච්ච යුද්ධ ඉවර කරලත් දැන් අවුරුදු 15කට වැඩි හලෝ. එතකොට සම්පූර්ණව ඉවර ඔය මේගොල්ලෝ ඉවර කළා කියන්නේ මොකද්ද? යුද්ධ ඉවර කරලා අවුරුදු 15කට පස්සෙත් යුද්ධයක් තියනවා වගේ සීරුවෙන් හිටගෙන ඉන්න ඕන නම් ඒ රටේ ආරක්ෂක හමුදාව ඒ අවුරුදු 15 තිස්සේම දේශපාලනය කියලා මොකද්ද කරන්නේ? අපි ওই ජාතික ආරක්ෂාව පොඩ්ඩක් ලිහමුද? ජාතික ආරක්ෂාවේ වැදගත් අංගයක් තමයි අපේ මූදුවේරි කොටියාගේ වලිගේ කදිටයි. හරි කොටියාගේ ඔය වලිගේ නෙවෙයි දැන් හවල් දෙකට පයින් ගහුවා. කොටියාගේ වේගෙට නෑ. කොටියා පලයන් කොණි දා ගන්නදි නාමල් බක්ටිදි පලයන්. වද දෙන්නවා ඔයි. ජාතිකා දැන් මෙහෙම මේගොල්ලෝ ඉන්න කාලේ තමයි ජාතික ආරක්ෂාව ඇත්තටම නැතුගේ. බලශක්ති ආරක්ෂාවක අපිට තිබ්බ දෙයල ඉන්න කාලේ. අපි පැය 12ක් කරන්ට් එක කැපුවා කියලා කියන්නේ ඒකත් රටේ ජාතික ආරක්ෂාවක්. පැය 12ක් කරන්ට් එක කැපුවා තෙල් ගෑස් නැති වුණා. තෙල් ගෑස් නැති රටේ බලශක්ති කියන්නේ ඉන්ධන කියලා කියන්නේ රටේ කොඳුනා රටේ මේ රට තනිකර නවතිනවා. ඒක නැති කෙරුවා මේ. ඒ ආර්ථිකය. ඔව් ඊට පස්සේ අනිත් එක තමයි ලංකාවේ බෝඩර් ඒක මම කියන්නේ මූදු ආරක්ෂාව. ලංකාවේ වෙරළ ආරක්ෂක. ලංකාව කාගෙන්ද මේ බේර ගන්න හදන්නේ ඇතුලේ කැම්ප් දාලා? මේ රටේ ඉන්න මිනිස්සුන්ගේම මොකද දෙමළ මිනිස්සු මේ වෙන කොහෙන් හරි ආවිල්ලාද නෑනේ. බෝඩර් එකේ ප්‍රශ්නයක් තියෙනවා මේක ඇතුලෙන් පොඩ ඉන්දියාවෙන් එනවා. ඔව් නීති විරෝධී දේවල් සිදුවනවා ජාවා ආරක්ෂක. ලංකාව හබ් එකක් අර කවුද SB එක වෙලාවක කියන්නේ අවුලක් නෑ අරයා කරන වැඩෙන් ලංකාවට ලොකු හානියක් නෑනේ. කවුද ලාන්ස කරන වැඩේ? ආ එයිබිස් මැදස්ථානේ නේ හබ් එක කෙහාට මෙහාට ගෙනියන්නේ යන හබ් එකක්. ඉතින් එතකොට ඒ එකක්. එතකොට අනිත් පැත්තෙන් අපේ සයිබර් සිකියුරිටි එක අපේ වෙබ් තියෙනවා නිකන් ගවර්න්මන්ට් වෙබ් වල පොලිසිය වෙබ් එකම එක්ස්ට්‍රැක්ට් කරපුවම GB 2යිද 3යිද මං හිතන්නේ පොඩි ළමෙක් කරලා තිබ්බා. හරිද? මරු සයිබර් සිකියුරිටි ලංකාවේ. ඩේටාබේස් ඕන කෙනෙකුට මේ ඡන්ද කාලේදී මිනිසුගේ ටෙලිෆෝන් නම්බර්ස් කී දහක් අරගෙන කෝල් කරා. කොහෙන්ද? මැසිව් ඩේටා ලීක් තියෙනවා ලංකාවේ ඕන තරම්. කී දෙනෙක්ගේ ලං පිටව ඒවා සම්බන්ධයෙන් නීති රීති නැහැ. අනිත් එක තමයි ඒගොල්ලෝ කලේම
යුද්ධය වුණාට පස්සේ ජාතිකාරක්ෂාව කියකිය ලංකාවේ ජනකොට්ටාස අතර තියෙන විශ්වාසය නැති කරලා ලංකාවේ ජනකොට්ටාස අතර සැකය වර්ධනය කරගන්න නැත්නම් ලංකාවේ ජනකොට්ටාස අතර තිබිච්ච සහයෝගීතාවයට කෙලවලම දාපු එක. එහෙම ඩිවයිඩ් කරලා ඩිවයිඩ් ඇන්ඩ් කොන්කර් කියන තියරියෙන් ඡන්ද ටික කඩා ගන්න ප්‍රොජෙක්ට් එකේ පේන්න තියෙන්නේ තාමත් ඒක කරන්න try. මේ පේන්න තියෙන්නේ මේගොල්ලෝ මෙච්චර කාල දේශපාලන කලේ මෙයාලා ආරක්ෂක ඔස්තාර්ලා කියලා හිතාගෙන මේ ආරක්ෂක ඔස්තාර්ලා දන්න තරම තමයි මේගොල්ලෝ හිතන් ඉන්නේ වෙපන් තියාගෙන ආමියක මාච් කර කර එහෙට මෙහෙට ඉන්නක තමයි ජාතික ආරක්ෂා ඉන්ටෙලිජන්ස් කියලා දෙයක් තියෙනවා පුතා. සරලව මිනිස්සු බය කරන් ඉන්න එක. මම කියන්නේ පාගල බය කරන් ඉන්න එක තමයි මේගොල්ලෝගේ ජාතික ආරක්ෂා. මට ඊයේත් කවුරු හරි කමෙන්ට් එකක් දාලා තිබුණා අපි මේ ඉන්ටෙලිජන්ට් කමියුනිටි එකට හිනා වෙනවා කියලා. හිනා ගැස්සුවේ මෙන්න මේගොල්ලෝ. ඉන්ටෙලිජන්ට් කමියුනිටි එකට මේගොල්ලෝ දීපු ජොබ් තමයි පොලිටිෂියන් ලගේ මූව්ස් ටික චෙක් කරන් ඉන්න කියන්නේ. ඇත්තටම කෝල් රෙකෝඩ් කරන්න එකයි පස්සෙන් යන එකයි කවුද හම්බෙන්නේ බලන එකයි. මේගොල්ලෝ ඇත්තටම ලංකාවේ ඉන්ටෙලිජන්ස් අවභාවිතා කරේ මේගොල්ලෝ. ඒ කියන්නේ එක පැත්තකින් ට්‍රිපොලි කැම්ප් වගේ මේ වෙන මොන හරි ඒගොල්ලොන්ගේ අර අපි කියන්නේ එක්ස් මිලිටරි වැඩවලට පාවිච්චි කරා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ ලංකාවේ ඉන්ටෙලිජන්ස් වැඩිපුරම පාවිච්චි කරේ පොලිටිකල් මේ පොලිටිෂියන් ලව අලුතෙන් පොලිටිකල් මූවමන්ට් ඒ කරලත් බැරුව කියන්නේ මේ ආණ්ඩු පෙරලෙන එක නවත්ත. උදේට ජනාධිපතිගේ ඔළුව කුරුවල් වෙන මේ අන්තිම මොහොත වෙනකන් අර ගෝටට මං කියන්නේ එහෙම කරලත් නා ඒ ඉන්ටෙලිජන්ස් රිපෝර්ට් උත් කොච්චර බොරුද කියන්නකො මේ අන්තිම මොහොත වෙනකන් ජනාධිපතිට කිව්වනේ මේ 3-4000ක් එන්නේ කියලා. ඔව්. ඒ තමයි ඉන්ටෙලිජන්ස්. අනික තමයි ඔය ජාතික ආරක්ෂාව කිය කිය නැති කරන්නේ මිනිසුන්ගේ නිදහස. ආරක්ෂාව සහ නිදහස අතර තියෙන ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධතාවය දැනගන්න ඕන නම් පහුගිය බෝඩම්මානේ බලන්න. නෑ මේක අන්න තියෙනවා. ජාතික ආරක්ෂාවට හමුදාකම ප්‍රමාණය නම් අවශ්‍ය වෙන්නේ. මේ මෙයාට මිරිහාන ඉඩමක් තියෙනවා ගත්ත විදියවත් කියාගන්න බැරි විදියෙ. ඒකේ ඕන්නම් ගෙනල්ලා ඒක පවරම ආමේකට කැම්ප් එකක් දාගන්න කියලා ලව මේ මාතර පැත්තේ ගත්ත ඉඩමක් තියෙනවා. මම මෙයාගේ ටික කියනවා. අනික එහෙම නම් හරිමලේසීට ජාතික ආරක්ෂාව ලංකාවම හමුදා කැම්ප් එකක් කරනවා. ඒ හමුදා කැම්ප් එකේ පොඩි පොඩි හොස්ටල් වල පදිංචි වෙලා තමයි අපි ඉන්නේ. හමුදා වටේ මේ ලොකු කැම්ප් භාගයක් විතර හමුදා වට බඳව ගන්න. ලොකු කැම්ප් එක. ඔව් ලොකු කැම්ප් එකක්. යන්න මෙයා යන්න ආරක්ෂාවයි යන්න ඔච්චර ආරක්ෂාව ගැන බය නැ සුරයක් දාගන්න නාමල් ආරක්ෂාවට තැටිය මුස්සගෙන සිරාවට නාමල්ට ආයෙත් රණවිරුගාය ඇවිත් කියලා තමයි දාලා තිබ්බේ නිවුස් 90 මේ මරු කමෙන්ට් එකක් තියෙනවා මේ නාමල් කොටියගේ කනවා කෑවද බක්කේ කොටිය උත්තරේ දෙනවා ඉතින් උත්තරේ දන්නවනේ අර තට්ටුව දාලා කෑවද බම් හරි මේ අද පෝස්ටරයක් දැක්කා මේ ආණ්ඩුව වැඩ කටයුතු පටන් ගන්නකොට පෙන්නන හම්බල්කම ඒ හම්බල්කමට නිග්‍රහයක් නින්දාවක් වෙන විදිහට හැසිරෙන මේ ගොට්ට අල්ලන්නන් පිරිසක් බිහි වෙලා ඉන්නවා. හරි. දැන් මේක සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආණ්ඩුවට නෙවෙයි මේ කියන්නේ. ඇත්තටම දැන් අපි පටන් ගන්නකොටවත් කිව්වේ මේ උත්සව පවත්වපු විදිය, දිවුරුම් දීම් තිබිච්ච විදිය, අද මේ මංගල සතිවාරය එහෙම ගෙනාවද හරි හම්බල් තැනක තමයි මේ අප්‍රෝච් එක. ජනාධිපතිතුමාගේ කතාව පවා අවශ්‍ය කාරණා ටික හරියට රවුම් කරලා කතා කළා මිසක් අපිට අච්චර බලයක් තියෙනවා මෙච්චර බලයක් තියෙනවා අපිට ඕනනම් මෙහෙම කරන්න පුළුවන් අපි කරන්නේ මෙහෙමයි වගේ අනියමින් තගදාන කතා තිබුණ නැහැ. ඒක ඇතුලේ තිබුණේ නැහැ. ඒකටත් එක්ක අර මේ කියන්නේ කිඹුල කනවලට කොහිල කඩු කාරිනවා වගේ මේ කණ්ඩායම් වගේක් හැදිලා ඉන්නවා මේ පත්තෙච් ආණ්ඩුවට ගොට්ට ඇල්ලීම ජීවිතේ ලොකුම පරමාර්ථය කරගෙන හිටියා වගේ මම දන්නේ නැහැ මොකටද මේක කරන්න කියලා. මැති සබේට පැමිණෙන කැලණිය වියතුන්ට ලක්මව සුරකින්නට ශක්තිය ධෛර්යය කියලා යුනි කැලණිය 88 89 සහෘදය මේ කොහෙවත් තමන්ගේ දේශපාලන ජීවිතේ වැරදිච්ච අතපසු වෙච්ච තැන්වල ඇරියස් මේ ආණ්ඩුව ආපු එකෙන් ප්‍රහර්ෂයට ලක් වෙලා ඒ ආණ්ඩුව මතින් කවර් කරන්න හදන්න එපා. يعني මේ ආණ්ඩුව යන්න හදන ගමනට හරස් වෙන්නේ මෙන්න මේ වගේ මොකද්ද මචං මේකට කියන්නේ? කියන්න වචනයක් නැහැ මේ මාත් මේ කල්පනා කරේ වචනේ මොකක්ද? මොකද්ද මේ කියන්නේ මේක තන හිනමානේ. මොකද දැන් මේකේ තියෙනක තමයි කියන්නේ මේකේ තියෙන මේ ආණ්ඩුවට වෙන්න පුළුවන්
වැරද්දක් නරකක් හෝ වැරද්දක් තමයි මේක. මොකද හේතුව දැන් අපි පරණ ආණ්ඩුවල ඉන්නකොට අපි කිව්වා හොරු. තම කරජාවාරං කර මොකක් හරි කියනවා හොරු අනි පැතර වෙලා කියන්නේ නැහැ නේ. එහෙම හොරු හොරු වගේ ඉන්නවා දැන් හොරු හොරු වගේ. ඒ හොරුත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඒ හොරුත් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා තියෙනවා. නැද ඕකට ඕකට ෆේස්බුක් එකේ හොඳ උත්තරයක් දීලා තිබ්බනේ. දැන් මේ පාර්ලිමේන්තුවේ උගත් වියත් මේ විශ්වවිද්‍යාල වලින් ආපු එන සෙට් එකක් තමයි ඉන්නේ. හින්දා රට මාරු විදිහට හැදේ කියලා. ඒජ් ඔෆිස් වල පුරවලා ඉන්නෙත් ඒ විශ්වවිද්‍යාල වලින් ආපම තමයි. දෙවෙනි කාරණාව විශ්වවිද්‍යාල කියන එහෙම උත්කර්ෂයට නම් වෙන එකේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද මේ කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල නොගිය අයත් මේ රටේ මිනිස්සු නූගත් කියන්නේ අපහාසයට කාරණාවක් නෙමෙයි. ඕක ඇතුළේ අනිත් පැත්තේ තියෙන දැන් පාසල්වාදී කියලා එකකුත් තියෙනවා. ඒකත් වැරදි. ඒක වැරදි. හැබැයි ඒ වැර ඒකෙ මෙහෙම එකක් තියෙනවා මචං. පාසල්වාදී තියෙන තව පාසලක් තව පාසල් සාපේක්ෂව පාසල්වාදී ඇති. මට මගේ පාසල මේ ෂෝක් වෙනවා උඹේ පාසලට සාපේක්ෂව. ඒක වැරදි. හරි කියලා නෙමෙයි. විශ්වවිද්‍යාල ෂෝක් වෙන්නේ මොකට සාපේක්ෂව? ඔව්. තව විශ්වවිද්‍යාල සාපේක්ෂව නෙමෙයි විශ්වවිද්‍යාල නොකියට සාපේක්ෂව. ඒගොල්ලෝ ඒ අභිමානය කියන්නේ කන්නේ විශ්වවිද්‍යාලයේ අභිමානේ ජපර විශ්වවිද්‍යාලයේ අභිමාන කියන්නේ අනිත් විශ්වවිද්‍යාල නොගිය මිනිස්සුන්ට සාපේක්ෂව අපිට තියෙන අභිමානයක් වගේ. ඒක ඔය කියන්නේ හදන්න හොඳ නැති එකක්. ඕක ඇවිල්ලා මචං අපේ අපි ඊයේ පෙරේදා කතා වුණා මේ unfair advantage. يعني කතා කළාට කමන්නේ නැහැ. පොඩි අපි unfair advantage කියන unfair advantage එක it's a norm. ඒක ඒක හැමතැනකටම apply කරලා බලන හැමතැනම තියෙන එකක්. ඒ කියන්නේ දැන් ඉගෙන ගත්ත මිනිහට ඉගෙනීම වෙනුවෙන් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනක ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව කෙනෙකුට තව තැනක ඇඩ්වාන්ටේජ් එක හම්බ වෙනවා. සමහර කෙනෙක් ලස්සන හිඳ වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ශාරීරික ශක්තිය වැඩි හිඳ වෙන්න පුළුවන්. බවුන්ස කෙනෙක් රස්සාවට ගන්න තැනකට ඩිග්‍රී 3ක් තියෙන එකෙක්ව ගන්නවද? එහෙම නැත්නම් අඟපත තියෙන එකෙක් ගන්නවද? සමහර කෙනෙක්ගේ දුර්වලතාවය ඇඩ්වාන්ටේජ් එකක් වෙන්නත් පුළුවන්. ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. මේ මේ මෙහෙම මේ අනික දැන් මේ කියන විදිහට දැන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඔය අවුට් වෙච්ච කට්ටිය දැන් ඒ හැමෝටම දැන් මේ ඇවිල්ලා අපි අම්බ්‍රෝ ගත්තා 55යි විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණා කියමුකෝ අවුරුදු 30න් ඒ අවුරුදු 30 ඉඳන් මේ අවුරුදු 25ටම මේ අම්බ්‍රෝ මොකුත් කරලා නැහැ. විශ්වවිද්‍යාලයෙන් දීපු එකෙන් තමයි ජනාධිපති වෙලා ඒ අවුරුදු 25ටම මොකුත් කරගෙන නැහැ. අනුර කුමාර දිසානායක මේ ලංකාවේ දේශපාලනයට පිවිසුනේ ජනාධිපතිවරණය මේ පාරකින් නෙමෙයිනේ නේ. උදාර පුතෙක් මෙහෙමයි අපි ජනාධිපති කරමු කියලා. එතකොට එතකොට වෙන ඉස්කෝලෙක කෙනෙක් පස්සේ ගියා. පස්සේ ගියාද හරි අනේ මේ වගේ ලැජ්ජ හිතර වැඩ කරන්න එපා. අනිත් එක මේ ජනාධිපතිතුමාට ආණ්ඩුවටයි ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයටයි ඔක්කොටම ලැජ්ජ හිතර කරන්න. ඔය ඔය ඔක්කොම කියද්දි සමහරට මේ විශ්වවිද්‍යාලෙ ඉගෙනගත්ත කෙනෙක් කියපලා ඒවරන්ට අපි මේ විශ්වවිද්‍යාලයට ආසයි අපිට ආඩම්බරයි කියලා. ඉතින්ම ආඩම්බරයි නම් අපිට මොඩම්මානේ බලන්න ඉන්න කියමු නේද? වඩාත් මොකද්ද මේ ආඩම්බරේ කියන ආඩම්බරයක්ම එනවනම් එන්න මොඩම්මානේ බලන්න. දෙසැම්බර් 29 හවස 6ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී තමයි තියෙන්නේ. ටිකට් මිනිස්ට්‍රි එකේ ටිකට් දාලා ඒ තියෙන අභිමානය ගැන අදහසක් ගන්න. ඉති නෑනික විශ්වවිද්‍යාලයකට ගිහිල්ලත් මචං මේ වගේ මේ ගෝත්‍රවාදය අත අරගන්න බැයි නම් ඒක ඒ විද්‍යාලයේ විශ්ව නෑ නේද? විශ්වවිද්‍යාලය කිව්වහම එන්න එපා. ඒක විශ්වවිද්‍යාලයෙන් එළියට විශ්වවිද්‍යාලය කියන එක තේරුම අර අවුරුදු 20 පැනලා ඉස්කෝලේ යන උන්ට ජවන ඉස්කෝලේ නේද? විශ්වවිද්‍යාලය හැමෝම විශ්ව වෙනකොට ගොඩක් උන් ඉස්කෝලේ අවුට් වෙලා තව උන් ටිකක් හිතනවා රජය නෑ මුන් තව ටිකක් ඉස්කෝලේ යවන්න ඕන කියලා. විශ්වවිද්‍යාලයේ ආවනම් විශ්වීය මිනිසෙක් වෙලා එළියට එන්න. එහෙම වෙලත් අවුට් වෙච්ච නැති සෙට් එක තමයි ඔය නේ. විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලත් තමන්ගේ විශ්වවිද්‍යාලයේ ගෝත්‍රවාදය පරිස්සම් කරනවා කියන්නේ ඔබ ගිය විද්‍යාලය විශ්ව නොවේ. දැන් මෙහෙම කිව්වහම තාට කාටරිත් පුළුවන්. ඔය ඕගොල්ලෝ විශ්වවිද්‍යාලේ නොගියපු ඇරියස් එක නේද කියලා. එහෙම හිතාගත්ත කමකුත්. එහෙම හිතාගත්තට කමකුත් නෑ. මම නම් ගියා හැබැයි. හේයි. තව ප්‍රවෘත්ති තියනවා ගන්නද? ගන්න. ගත්ත ආකාරයේ කියන්න බැරි මෝටර රථයක් CID බාරේට. ලැජ්ජ කියන්නේ කතාවක් ගන්න ගත්ත විදිය කියන්නේ මෙන්න මෙහෙමයි දෙන්නේ. ඒක ගත්ත හැබැයි කියන්නේ අන්න බලහ වැඳලා ඉල්ලගත්තේ ඒකෙන් තමයි ලැජ්ජයි කියන විදිය දාලා ගියා. ඒක ප්‍රවෘත්ති තමයි මෙහෙම. හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බෑනාට අයත්යයි සැලකෙන Mercedes Benz වර්ගයේ මෝටර රථයක් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බහරේට ගෙනත් තියෙනවා.
රථය මිලදී ගැනීමට සඳහා වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව අනාවරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේක බාරයට අරන් තියෙනවා. එහෙම ලොකු විස්තරයක් නෑ. බැලූ බැල්මට අලුත් බෙන්ස් එකක් මේක නම් පින්තූරේ. ලංකාදීප දාලා තියෙන පින්තූරේ හරිනම් අලුත් බෙන්ස් එකක්. කොහොමද ඒ කියන්නේ බෙන්ස් එක ගත්ත විදිය කියන්න බැරි. ඒ කියන්නේ කාලගෝල දිත්තලාව කසාද බැඳ විදියට දන්නේ නෑ බෙන්ස් එක ගත්ත විදිය. අවුරුදු සතක් දුකින මේවර කරම තෑගි ලෙසට දැක් ගෙන යාමි BMW. ඒක දන්නේ නෑ. ඒ දන්නේ කියන්න බැරි නේද? මොකක් වෙන්න පුළුවන්ද කියන්න බැරි වෙන්නේ ඒක. අපාට BMW එක බලෙන්ම ආවත් දන්නේ නැහැ පස්සෙන්. මාව ගන්නකෝ ගන්නකෝ මේ වදෙන් මේරෙන්න බැරි කරගෙන නේද මේ ලංකාවට එන මොඩල් වල ඔය සමහර කවුරු හරි මේ දුන්න එක්කෙනා කිව්වද නැහැ කියන්න එපා කියලා. පොරොන්දු කිස්ත කරනවද දන්නේ නැහැ. අම්මා පල්ලා කිව්වද දන්නේ නැහැ. අම්මා පල්ලා කියන්නේ නැහැ කිව්වද දන්නේ නැහැ. නේ. එහෙම මොනවද අතේ අත ගහලා පොරොන්දු කියන්නේ. එහෙම පොරොන්දු රත් දන්නේ නැහැ. අත කාර් එක කැමති නැද්ද දන්නේ කලින් හිටියා අයිති කාර් එක මම බාව උගෙන් ගත්තේ කියලා එහෙම කියන්නේ මට ඕක පේන්න බැරි වතර කාර් එක කිව්වට නයිට් රයිඩ් කාර් එකද මතක් කරන්නේ නැත්තේ මට ඕක මතක් කරන්නේ මට පේන ඕක හෙන හොරා මම ඕක ළඟ හිටියා කියලා එහෙමනම් කියන්නේ මම හොර බඩුවක් කියලා හිටියා මම කැමැත්තෙන් ආවා කියලා කිව්වොත් කාර් එක එහෙම එහෙම වෙන්නද එහෙමනම් විය හැකි මට ඒක වෙන්න පුළුවන් මම ඕක ගාව මං හිටියා කියලා හිතුවා මං හොර බඩුවක් කියලා හිතයි කාර් එකට ආදරේ හින්දා නොකේ ඉන්නවත් නැහැ ඒ මක් හරි එකක් තමයි තියෙන්නේ අපි බලමු ඉස්සරහට ඕ ඇත්තටම කට උතර වලට දෙන්න තියෙන දේ ඔය අපි කියන්නේ ඕ කාර් එක කැමති නැහැ කියනවා කාර් එක කැමති නැහැ මං කියනවට කියනවා exclusive content රසක් සමගින් අලුත්තුරු SL blog වෙබ්පට වේවත දැන්ම පිවිසෙන්න හිටපු ජනපති ඇතුළු පිටිසකට එරෙහිව බාර් ලයිසන් දුන්නාට නඩු පහුගිය ඡන්ද දවස්වල මේ කතා බහ එළියට ආවා එතකොට ජනාධිපති එතකොට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වරින් වර කිව්වා බාර් ලයිසන් දීලා නැහැ කියලා සිලින්ඩරේ නියෝජනය කරන අනිත් අයත් කිව්වා එක බාර් ලයිසන් එකක් දීලා නැහැ මේ මේ අරහෙම කියලා හැබැයි කවුද මේ කවුද සුරාබදු එකේ කොමසාරිස් නේද එයා කිව්වා මේ දුන්න ලයිසන් ඔක්කොම හරි නීත්‍ය අනුකූල ක්‍රමයක දීලා තියෙන්නේ කියලා පොඩි නිකන් ගැලපෙන්නේ නැති එක කලින් කතා වෙලා නැහැ වගේ ගතියක් තිබුණා හැබැයි දැන් ඒකට අපේ ගෙවල් පැත්තරම් බාර් දෙක තුනක් අලුතෙන් ඇරියා වම මම යනේන ඒරියාවලත් මීට කලින් නොතිබුණු බාර් දැන් තියෙනවා ඔව් දැන් අර කතරගම් පැත්තෙත් එකක් දාලා වැහුවත් එක්ක පොළවෙන් මතුවෙන ඒවත් දැන්නේ නේද එකක්වත් දීලත් දැත්තා කිදි හැබැයි අර ඒක තමයි එහෙම සමහරව එකක්වත් දීලා නැහැ කිව්වා දීලා තියෙනවා නම් ඔප්පු කරන්න කිව්වා ඊට පස්සේ මේ අරයට දීලා තියෙනවා මම ගත්තේ කිව්වා ඉල්ල අස්සනවා කිව්වා කොමසාරිස්තුමා කිව්වා දීපු ඔක්කොම නිත්‍ය අනුකූලව දුන්නේ කියලා ඉතින් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පණතට පටහැනිව යමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස මූලික අයිතිවාසිකම් මෙතන මේ සිදුවීම තියෙන බාර් ලයිසන් දුන්න එක නෙමෙයි මැතිවරණ ප්‍රකාශයෙන් පස්සේ සුරාබදු පනතට විරුද්ධව බාර් අරින්න එක වැඩක් දැන්නේ මේ බාර් තව අරින්න මේ අලුත් ආණ්ඩුවට බාර් ලයිසන් ටිකක් දෙන්න සල්ලි වලට දෙන්න එපා බාර් ලයිසන් වල වරකක් කරන්නේ නැති කෙනෙක් කොටින්ම බාර් වලට ලයිසන්සින් කියන එක අයින් කරගොත් එහෙම මේ මේක ඇතුළේ තියෙන වංගුව සැහෙන ගැළවෙයි ඔව් සාමාන්‍යයෙන් දැන් ඕනම ලික වලින් ටැක්ස් එකක් ගන්නවන්නේ නේද මම ගන්නවනේ ඔය බාර් ලයිසන් එකේ තින්නේ වෙන ගැටයක් බාර් ලයිසන් එක ඇත්තටම ලංකා ආයි මතක් කරන්නේ ලංකාවේ හැබැයි මේ ආණ්ඩුව රංග එක කරන එකක් නැහැ කරන්නේ නැහැ කොහොමත් ගිය එනේ ලංකාවේ පොලිටිෂියන් ලගේ සස්ටේනබල් මොඩල් එක තමයි බාර් කියන්නේ ලයිසන් දීලා සීමා කරන පිරිසකට විතරක් මේක විකුණන්න. ඒතර ඒ පිරිස විකුණලා ගන්න විකුණන එක ඇතුළේ වෙන ගේමක් තියෙනවා. කියන්නේ අර අපි හොරට හදන රක් ටිකත් ඕක ඇතුළේම විකුණනවා. ඒක පොඩි දේශපාල බලයක් ඕනේ වැඩේ කරන්න. ඒතර ඒ කියන්නේ එක්ස්ක්ලූසිව් ලීග් එකේ තියෙන ඒ බිස්නස් එකේ එක්ස්ක්ලූසිව් ලීග් එකේ තියෙන ඒක තමයි අතර සස්ටේනබල් මොඩල් එක. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ අර අපි කියන්නේ මේ අපි පාර්ලිමේන්තුව වරප්‍රසාද ගැන කතා කරන්නේ අතර අයින් කරන්න ඕනේ වරප්‍රසාද මේ ටික ඇත්තට හරි පඩියක් දීලා
මේ අඩුපඩියට එන්නේ වැඩට මේ වට මේ වට එහෙන අදියෝ නැහනේ බං ඔය ටික තියෙනකොට සාමාන්‍යයෙන් බාර් පර්මිට් එකක් ලීස් කරත් මිලියන 5ක් මේ සෝරි මේ මිලියන 1කම ආරද්ද තැනේ හැටියට වෙනස් වෙනවා හොඳ තැනක එකක් ලීස් කරොත් මිලියන 1කම ආරද්ද එකක් මාසෙකට ගන්න පුළුවන් එතකොට ඒක තමයි අත්‍තර මන්ත්‍රීවරුන්ගේ මොඩල් එක එක්ක ලීස් කරනවා තමන්ම කර නෝන්ඩිනේ දර ජොනියෙම මං හිතන්නේ 16,000ක් තියනවලු ලයිසන්ස් ලීස් කළා. තව සමහර ඔව් MPs ලා ඉන්නවා ඒගොල්ලෝ මේ කියන්නේ එයාලා අරගෙන කියන්නේ එයා කරන්නේ මොකද යට මේ ස්කාගාරයක් තියෙන හින්දා. තව MPs ලා ඉන්නවා ඒගොල්ලෝ මේ කීපේ කීපේ කරන අය. ඔව් සමහර අය ඉන්නවා අපච්චිමලෝ එහෙම කිව්වා. අපච්චිමලෝන 5ක් 6ක් තියෙනවා ඒගොල්ලන්ට. එයා කිව්වා මගේ නමට මෙච්චරයි වයිෆ් කියලා මෙච්චරයි මට මෙච්චරයි කියලා. ලිලජ්ජා සන්තෝෂ. ඔව්. පාර්ලිමේන්තු වල ඉස්කාගාරයක් දැරතුනේ ඒක. ඉතින් ඒක ඒකත් ඔය ඔය අපි කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තුව සස්ටේන් වුණේ කාරණා දෙකකින් එකක් බැක් බෙන්චර්ස්ලා වාහනේ විකුණ ගන්න එක. දෙවෙනි එක ඕක. දෙවෙනි එක බාර් පර්මිට් එක. ඉතින් දැන් ඒ දෙක නැති වෙනවත් එක්කම ගන්නේ. ඒ දෙක නැති කරන එක හොඳයි. හැබැයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නැත්තම් අපිට බලන්න වෙනවා මේ තැහන දුගී දුප්ප කියන්නේ ඊට පස්සේ අපිට වෙනවා ඒගොල්ලෝගේ දුක අහන්න. ඔව්නේ ඇත්තටම දුක්ඛිත ජීවිතයක් උරුම වෙනවා පාර යනකොට අඬ ගහලා කෑවද බං කියලා අහන්න වෙන්නේ ඔව් ඒ වගේ ගානට වැඩේ වෙනවා මොකද රුපියල් 54,000න් ෆුල් ටයිම් වැඩේ මේ වැඩේ කරන්න බෑ හරිද එතකොට පක්ෂයට හරි වෙනවා ඒගොල්ලෝ වෙනුවෙන් වෙන ආදායම් මාර්ගයක් හදලා දෙන්න ඉතින් කොහොමද වෙන මොනවාද ආදායම් මාර්ග විදිහට හදන්නේ ඔන්න අනික මචං එහෙම ඕනේ නැහැ මේ කියන්නේ අපිට නිකන් රටපාලනය කරන් ඉන්න මිනිස්සු ටික part time job කර කර කාලේ නැස්ති කරනවා. මේ මිනිස්සුන්ට මේක full time job එක හැටියට කරලා ඒකෙන් ගන්න අපිට නීති හදන්නේ මං කියන්නේ මගේ ඇඟේ යන නීතිනේ හදන්නේ. ඔව් මං නම් කියන්නේ ඒගොල්ලන්ට මේ දැන් ගෙවන පඩිය තව සෑහෙන ගානකින් වැඩි කරන්න ඕන අරවයි අයින් කරන්න. ඔව් bar permit දෙන්න ඒගොල්ලන්ට තියෙන බලය තව වෙන වෙන මේ මේ license කරන්න ඕනේ වට අදාන තියෙන බලය සහ ඒක නිකන් නෝම් එකක් වෙලා තියෙන එක ඒවයි අයින් කරලා වෙනස් කරන්න ඕනේ ඒකට හොඳට ගෙවන්න මම නම් කියන්නේ හොඳට ගෙවන්න වාහනේ දෙන්න පෙට්‍රල් දෙන්න ලිවිං ස්ටෑන්ඩඩ් මාරු කරන්න දැන් අර ඊයේත් ඒ වගේ පොඩි සිද්ධියක් වුණානේ හසාර අර දේශපාලක් අර පාර්ලිමේන්තුවේ බලන්න ආපු අයව ඉන්ටර්විව් කරන්න ගිහිල්ලා පොඩ්ඩක් ඩාමුණා ඩුමුණානේ මේ මට ඒක දැකපු ගමම්ම පළවෙනියට හිතුණු එක තමයි මේ මේ කොච්චර කාලයක් ඉතින් එහෙම ඒ ඔය වැඩේ කරන්න දහම් ගන්නද කියලා. එතකොට මට හිතුණේ මං කියන්නේ මම නම් ඒකේ ඒකේ මාධ්‍ය වැරද්ද මාධ්‍ය ඕක තමයි. මාධ්‍ය වැරද්ද කියන්නේ බෑ ඒ මාධ්‍ය ප්‍රශ්න අහන්න කියන්නේ. මං දැක ගොඩක් අය කියනවා මාධ්‍ය දැනගන්න ඕනි ප්‍රශ්න අහන්න අලුත් ආවෙන්න. එහෙම නෑ ඉතින් ඔය තමයි හැමදාම ලංකාවේ තිබුණු මාධ්‍ය. ඕකට මුකුත් කිව්වේ නෑනේ. එහෙම දැක්ක. කොටාබේ රාජපක්ෂට කතා කරගන්න බෑ කියලා මේ ඉන්ටර්නැෂනල් මීඩියා වලින් කියලා එයා මෙයාට කතා කරන්න බහතෝරනවා නේද? පොඩි ළමයෙක් දාමු කියලා කරන්නේ නෑ. එහෙම. අනික එහෙම නෑ. අනික මාධ්‍යනේ මං හිතන්නේ ප්‍රශ්න අහන එක මොන තරම් මෝඩ විදිහට ඇහුවත් උත්තර දෙන එක බුද්ධිමත් කියලා කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ. නෑ වැඩේ තියෙන්නේ. මං දැක ගොඩක් අය එහෙම නෙමෙයි මාධ්‍ය මෙහෙමයි ගෙනදී ඔය තමයි ලංකාවේ තිබ්බ එක. හරි. ඒක වෙනස් ඒක එහෙම වෙලා නැහැ. එතන මට හිතුණු එක තමයි උත්තරයක් විදිහට. කවද හංගන්න බෑනේ. උත්තර දෙකයි තියෙන්නේ ඔකට. එක උත්තරයක් තමයි හැමදාම පාර්ලිමේන්තු මම කියන්නේ ඒක නම් වැඩේ කතා කරන එක ඉෂුව එකක් වෙන එක නම් මේ පාර්ලිමේන්තුව ළඟ පිළිම තුනක් හෝ හතරක්. يعني බුදු පිළිමයක් කතෝලික එක්කෙනා එකට එක්කෙනක් Hindu පිළිමයක් තව කවුරු හරි ඉන්නවනම් මොකක්ද තව ආගමික ඉන්නවනම් එහෙම එකක් දැම්මා හැමෝම පාර්ලිමේන්තුව ඇතුළට යනකොට හරි එළියට එනකොට හරි බාරයක් ගැට ගන්නවා කතා කරන්න එක කටින් සුබ වචන පිට කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරයි එතකන් වචනයක් පිට කරන්න පිට කරන්න නැහැ කියලා ඔව් මෙහෙමයි තින් දැන් මම ඊයේ දැක්කා මහජන නියෝජිතයෝනේ දැන් වෙලා තියෙන්නේ කවදාත් මේ ජනතාවට උත්තර නොදී එහෙම ඉන්නවා කියලා තින් එහෙම නැහැ එහෙම නැත්තම් මං කියන්නේ පාර්ලිමේන්තුවේ තව පිටිපස්සේ දොරක් තියෙනවා ආරක්ෂාවට තියෙන ඒ දොර පාවිච්චි කරලා ගන්න වෙනවා මෙහෙමයි මං ඒක විහිළුවට ගත්තට මං කියන්නේ ඇත්තට තියෙන ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන්න නැතුව ඒකේ තියෙන මේ වටේ වැටිලා තියෙන මේ වලට එව්ව මෙව කියලා හරියන්නේ නැහැ පාර්ලිමේන්තුවට කට්ටිය එනකොට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අවබෝධයක් මං කියන්නේ කැම්පේන් එක ඇතුළෙම පාර්ලිමේන්තු කැම්පේන් එක ඇතුළෙම පාර්ලිමේන්තුවේ තියෙන වැඩ මොනවද කරන්න යන්නේ මොනවද කතා කරන්නේ කොහොමද මීඩියාත් එක්ක ගනුදෙනු කරන්නේ කියන ටිකත්
ඉගෙනුවනම් හොඳයි නේද මං කියන්නේ කැම මං ඊයේ දැක්ක පෝස්ට් එකක් තියෙනවා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින පහක වැඩමුළුවක් රුපියල් 20000 කියලා මේ ඇඩ් එකක් දාලා තියෙනවා කවුරු හරි මේ මේව නේද පබ්ලික් ස්පීකින් මේ උගාරෝ වැඩි කෝ ගන්නවයි කියලා රහසින් කරනු ලැබේ කියලා රහසින් මම ටැග් කළා රහස්‍යභාවය සුරකින්න රහස්‍යභාවය සුරකින්නවා කියලා නෑ ඇත්තට මං කියන්නේ ඉගෙන ගන්න වෙනවා නෑ කොහොමද ඉගෙන ගන්න වෙනවද දැන් මේ ගන්න කම කමක් නෑ මදන්න කමක් නෑ සහික් කුණ ඉගෙන ගන්න වෙනවා හැංගිලා කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි ඔය PR ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ මං කියන්නේ ඔය කතා කරන්න ඕනේ මොනවද කතා නොකරන්න ඕනේ මාධ්‍ය ප්‍රතික්ෂේප කරන කුණත් එක කරන එකක් දැනගන්න පුළුවන් ඔය ඔක්කොම කරන්නත් ඒ මනුස්සයාට ඔළුව නිදහසේ තියාගෙන සල්ලි එපැයි ඔහොද මං දැක්ක සමහර මන්ත්‍රීවරු දාලා තියෙනවා දැන් ඉතින් පත් වුණා බස් එකේ ගිහින් හරි පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉෂ්ට කරනවා කියලා. එහෙම කියලා තියෙනවා. මාධ්‍යට කියලා තියෙනවා. නේ මාධ්‍යට නෙමෙයි නේ කියන්නේ කවුරු හරි වාහනයක් දෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ වාහනේ අප්‍රූව් කරන එක කියලා කියන්නේ. බස් එකේ ගිහින් නෑ මං කියන්නේ හරි භයානකයි. හරිම භයානකයි മന്ത്രിවරුන් එහෙම නිදහසේ තියෙන එක. මොකද ඒකට හේතුව മന്ത്രിවරුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න ඕන තරම් එළිය කට්ටිය ඉන්නවා. ලේසියෙන් කට්ටිය ඇවිල්ලා කරගහනවා. මම මේක දන්න නිසාමයි කියන්නේ. මේකට ලේසියෙන් මේ වගේ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් කියලා කියන්නේ හොඳ ඉත්තෙක් අඳින්න පුළුවන්. ඉතින් මේගොල්ලොම අනික 10 දෙනෙක්ව 20 දෙනෙක්ව 30 දෙනෙක්ව එක මේ ලයින් එකේ තියාගන්නවා වගේ නෙවෙයි 160ක් එක ලයින් එකේ තියාගන්නවා කියන එක. අභියෝගාත්මකයි. ඒ හින්දා පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් නම් බලන්න වෙයි. මං හිතන්නේ තියා සැලකිය යුතු මට්ටමකින්. ඒගොල්ලොම මෙහෙම මුල් කාලේ පුළුවන් වෙයි නොදන්න කමෙන්ට ටෝච් කියන්නේ අර මොක් හරි පොඩි බටන් දෙකක් ප්‍රෙස් කරලා මේන්ටේන් කරගෙන යන්න. හැබැයි මොහොතක් වෙනවා එක දරා ගන්න බැරි බිරිඳ මැදිහත් වෙන මොහොතක් එයි. ඔව්. ඒකද මේ 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 පත්තිච මන්තිවරු මීට ඉස්සර මොන හරි රස්සාවක් කරගෙන ඉන්නද නේද? දැන් ඒ රස්සාව දාලා එපැයි. මේකට දර කර හිටිය රස්සාවක් දාලා පඩිත් නැතුව මේක කරන්න උනාම මගේ ඒ අපි වෙන අවදානම් කලාපයක් හදනවා දේශපාලනයට එන මිනිහට. දේශපාලනයට එන මිනිහට වැලේ වැල් නැතුව ඉන්න ජීවිතයි. ඒ කියන්නේ එහෙම නැත්තම් මිනිහට මාර බූදලයක් එක්සෙස් මනි එකක් තියෙන එකෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවර හොරෙක්ගෙන් සල්ලි පොම්ප වෙන්න ඕනේ පිළිගන්න. දැන් මේක ඔය අපි හැමදාම සමහර අය හිතනවා අපි මේ ඒ කාලේ කිව්වා මේගොල්ලෝගේ වරප්‍රසාද නෑ. අපි එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. වරප්‍රසාද නෙමෙයි මෙන්න මේ ගේම් ගහන්න තියෙන ඉඩ කඩ අයින් කරලා. වරප්‍රසාද කපන්න කියලා කිසිම වෙලාවක දාවත් කියලා නෑ. වරප්‍රසාද දෙන්න කියලා. සහ සමහර වෙලාවට වරප්‍රසාද කියන්නේ ඕනම රස්සාවක ඒ රස් ස්කේල් එකෙන් උඩට යන්න යම් යම් වරප්‍රසාද ලැබෙනවා. වරප්‍රසාද වල ස්කේල් එක ගැන අපි කතා කරලා තියෙනවා. දැන් කලින් මෛත්‍රී පාවිච්චි කරා මේ බැක් එක. මේ බැක් දෙකක් අවශ්‍ය නැහැනේ. මේ බැක් එකක යන්න තරම් මං හිතන්නේ ඇමරිකාවේ වෙන රටවල එංගලන්ත ජනාධිපතියන්නෙත් නැති වාහනවල අපේ කට්ටිය යනවා. මං හිතන්නේ එහෙම අවශ්‍ය නැහැ. කියන්නේ තමන් ඔය කියන්නේ දැන් උඩම සීමාවයි යටම සීමාවයි නෙමෙයි මේකේ හරියටම තියෙන්නේ. මැද සීමා. අන්තගාමී වෙන්න බා මොන පැත්තරවද? වරප්‍රසාද ගැන කතා කරපුවහම වරප්‍රසාද ප්‍රෝ අදහසක් කියලා කියන්නේ V8 එකක් හරි BMW එකක් හරි මේ බෑක් එකක් හරි BMW කියලා කිව්වම නේ බ්‍රෑන්ඩ් එක නේ මං කියන්නේ තියෙන සමහර 8 series 8 එකක් හරි මොනවා එහෙම එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. මම හිතන්නේ. කියන්නේ මම හිතන්නේ ඒක වෙන කතාවක්. හැබැයි මේ අයගේ අවශ්‍යතාව ටික සැපිරෙන්න ඕනේ කියන අදහස තියෙන්නේ. මෙහෙම නැත්තම් ඔයාලා කරේ නැත්තම් වෙන පිරිසක් හොරෙන් හරි කරන්න ඉතාලම හොරෙන් හරි බලාගෙන ඉන්න ඉතාලම ලේසි മന്ത്രിවරු 25ක් 30ක් මොකද මම දන්නවා මීට කලිනුත් മന്ത്രിවරු හිටියා වෙනායගේ පේරෝල් වල එතකොට ඒව ඇච්චර අර ඒ පොඩි ස්ලීපර් සෙල් වගේ තවශ්‍ය වෙලාවට ඇක්ටිවේට් කරගන්න තියන් ඉඳලා තියෙනවා මම දන්නවා මොනවා කරන්නත් රට හද මිනිස්සුන්ට එකම මොහොතක එනවනේ රට හදන්න කලින් gedara ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ කියන තැන මූලිකම තැනක් එහෙම එක එනකොට ඒකට එලියෙන් සපෝට් එකක් ආවොත් ගන්න තියෙන පෙළඹවීම ඉතාම වැඩි. ඔක අර මලින්දත් එක්ක කරපු පොඩ්කාස්ට් එකේ කතා වුණා මිනිස්සු එහෙම එකතු වෙලා වැඩක් කරන්න කාරණා දෙකක් බලපාන එකක් ලීඩර්ෂිප් එක දෙවෙනි එක තමයි රිවෝඩ් එක. රිවෝඩ්ස් නැතුව මිනිස්සු වැඩ කරන්නේ නැහැ. පර්සනල් රිවෝඩ්ස් අඩුම ගානේ ගිරවෙක්වත් රිවෝඩ්ස් නැතුව වැඩ කරන්නේ නැහැ. රිවෝඩ්ස් ඕනෙමයි. රිවෝඩ්ස් ඕනේ අනිත් එකේ මිනිස්සයාට රෙකග්නයිස් වෙන්න චාන්ස් එකක් තියෙනවා. තමන් කරපු වැඩේ එක රෙකග්නිෂන් එකක්. ඒකත් රිවෝඩ් එකක් තමයි. ඒකත් රිවෝඩ් තමයි. ඔක ඩොපමයින් රිවෝඩ් එක වෙනයි. ඊට පස්සේ ඇත්තට ජීවිතේ එදිනදා භුක්ති විඳින්න හම්බෙන රිවෝඩ් එක ඔය ඔක්කොම රිවෝඩ් තමයි. ඒ ටික කාලයක් ඩොපමයින් චාර්ජ් එකකින් විතරක් දුවන්නත් පුළුවන්. ඒ රිවෝඩ් එක විතරක් ඇති ටික කාලෙ. එච්චර. අවුරුදු 5ක් දුවන්න තියෙනවා. මේ යන විදිහට අවුරුදු 5ක් දුවන්න තියෙනවා. ඉතින් අවුරුදු 5ක් දැන් එහෙම අවුරුදු 5 අපේ to be honest අවුරුදු 5 යනකම් අද මේ තියෙන රැල්ල අද මේ අපි මේ හොඳින් කතා කරන කටවල්වත් එදාට හොඳින් කතා වෙන්නේ නැහැ. ආණ්ඩුවක් නේ. ආණ්ඩුව කියන්නේ ගුටි ගන්න නියමිත ඔබ නේද කිව්වේ
ආණ්ඩුවක් කියන්නේ කොහොමත් ජනාධිපති කියන්නේ බැනුම් හණ්ඩ ඉන්න ගුටි කැමරට නියමිතයි කොහොමද කොයි හෙලෙත් ගුටි කැමරට නියමිතයි. එතකොට මේක එක්තරා ආකාරයකට අඩුම ගානේ අර ඩොපමයින් චාර්ජ් එකෙන් තියෙන රිවෝඩ් එකක් නැතුව යනවා. මේ මොහොතේ මොකක් හරි හේතුවක් හින්දා ප්‍රේස් කරමින් ඉන්න අර අපි කියන්නේ උඩදාමින් ඉන්න අය වුණත් අවස්ථාව ලද විගස මොකක් හරි අනිත් පැත්ත ගහන්න chance කාරණා. මම කියන්නේ සහභාගී අනිත් පැත්තට දෙනවා. විරුද්ධ පක්ෂයේ ඉන්නේ ඉතුරු වෙලා ඉන්නේ ඔය සෙල්ලමේ කප් ගහපු කට්ටිය. වීක්නස් එකක් හොයාගන්න එක එච්චර අමාරු නෑ. අර දරිද්‍රතාවයේ ඉස්සරහට ආපුවම අවංකකම නම්මනම් ඔක්කොම ඉගෙනේ. ඒක නිකන් ඒක වැඩි දුර යන්න ඕනේ නෑ. ඒක වැඩි දුර යන්න ඕනේ නෑ. අරගලේ නෑ. නිවුස් එකක් තියෙනවා කියන්නද? මේ පඩිමදේ වුණාම මිනිස්සුන්ට මේ ආර්ථික ප්‍රශ්න ආවම වැඩේවත්. ජීප් රථ රියදුරුවකගේ බලහත්කාරයෙන් රුපියල් 600ක් වටිනා රෝල්ස් දෙකක් ප්ලේන්ටි දෙකක් සහ දුම්මැටි දෙකක් ලබාගත් පොලිස් නිලධාරී දෙදෙනෙකු අත්අඩංගුවට බවට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ටාසේ පවසනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ටාසේට අනුයුක්තව කඩවත අන්තර්වමාරු එකකේ සේවය කර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙක් මේ අධිවේගී මාර්ගයේ මාතර දෙස සිට කඩවතට ආපු ජීප් රථයක් ඒකේ තිරිංග පහන්නක් ප්‍රිය වෙලා කියලා බ්‍රේක් ලයිට් වැඩ නැහැ කියලා නවත්තලා රථවාහන නඩුවක් ලබා ගත්ත වෙලාවක ඒ රීදුරුගෙන් රෝල්ස් ප්ලේන්ටි සහ දුම්වැටි ලබා ගත්තා කියලා ලද පැමිණිල්ලකට අනුව තමයි මේ දේ වෙලා දෙන මේ වෙන්නේ. දැක්කනේ ඉතර ටැබ් බිලා රෝල් එකක් කාලා ප්ලේන්ටි අබ්බන්න සල්ලි නැති වුණාම පොලිස් නිලධාරි මාත්‍යාදී. ඔව්. ඒකනේ වැඩි. අනිතික දැන් ඔය රෝල්ස් එකේ එහෙම ගාන අනුව ඔක මේ ෆැබ් එකෙන් එහෙම නැත්තම් PN එකෙන් කාලත් නෙමෙයි. 100ට අඩි ගන්න බෑනේ. මෙතන පැහැදිලිවම තියෙනවානේ රෝල්ස් දෙකට 200යි. අනිත් දෙකට 300යි 500යි ප්ලේන්ටි දෙකට 100යි 50 600යි. ඒ කියන්නේ ඕක අනිතික දැන් ඕක රෝල්ස් ප්ලේන්ටි ඔය කියන්නේ සාමාන්‍ය එකක් නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ කන්න ප්ලේන්ටි එකක් බොන්න සිගරට් එකක් බොන්න පොලිස් කාරයට ඕන කමක් නැහැ. එක්ක ඒ මනුස්ස ගාව ඒක රතේ සල්ලි නැහැ. නැත්තම් කාලයක් තිස්සේ ඔහොම තමයි කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔය පොඩි දේ එන එකකින් බයර. එන එකකින් බයර. ඒ කියන්නේ එතන අතරම නැතුව ඇති යන්නේ. නෑ ඒක තමයි. මම කියන්නේ ඒක පුරුදු වෙන්නත් හේතුව ඒකනේ. නෑ ඒකෙන් එතන මොකක් හරි ඒ වගේ දෙයක් අරගෙන හරි බලන්නේ නැත්තම් Tamange pocket එකෙන් යන එකනේ. ඒක ඉතුරු කරගන්න. තව එකක් ඉතුරු කරගන්න ඕන. ඉතුරු කරගන්නනේ. එහෙම නේද මම කියන්නේ මිනිස් ඒ වගේ එකක් වුණත් මිනිස්සු කරන්නේ තමයි ඩිග්නිටි එකක් කෑම එකට ගෙවන එක මම හිතන්නේ එක ලෙවල් එකක් ආවට පස්සේ මිනිස්සු කරගන්න වැඩක් නේද මං කියන්නේ තමන්ගේ ඉන්කම් සෝස් එක කෑම එකට ගෙවන තරම් කෑම එක ගෙවන එක ඉෂු එකක් වෙන්නේ නැති ගන්නට එනවනේ ඔව් ඒ ගන්නට ඇවිල්ලා නැහැ කියන එක ඒ ගන්නට ඇවිල්ලා නැහැ කියන එක නේ ඔක තේරුම් ගන්න. අනිත් කෑම කියන්නේ මිනිහෙක් මූලික සාමාන්‍ය කියන්නේ මේ තේරම කරලා කණ්ඩනේ කියලානේ නෑ නෑ තේරම කරලා කණ්ඩෝනේ මේ ආපු එකෙක් ගිල්ලකට ඉතින් හසා මේ තේරම කරන්නේ කණ්ඩායි බොණ්ඩායි දයිනේ ඔව් හරි ඒක හරි එතකොට එතනින් දෙකක්ම කණ්ඩායි බොණ්ඩායි තේරම කරන්නේ කණ්ඩායි බොණ්ඩායි කණ්ඩායි ඒක කරන්න පාරේ අල්ලගත්ත එකකින් ඉල්ල ගන්නවා අර තේරම කරලා කණ්ඩායි බොණ්ඩායි විදිහක් නෑ ඉතින් මොන සාපයක්ද මේ අනිත් එක තමයි මතක් කරගෙන යන්න ඕන ජනාධිපතිතුමයි කතාව ඇතුලේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන මොකක් හරි කියවුණාද නෑ නේද ප්‍රයොරිටි එකක් තාම ඇත්තටම බිල් එක ගැන කියවුන්නේ නැහැ. හැබැයි කියෝ ගන්නවත් වෙයි අහන්නවත් වෙයි. ඉතින් අන්න ඔය මං කියන්නේ දැන් අර මාධ්‍යවේදියොත් ගිහිල්ලා රටේ නැති අන්න ඒක යහන්නේ. රටේ නැති ලන්සි පැපල් ප්‍රශ්න අහනවා මිසක් ඇත්තටම දැන් ඔන්ලයින් සේෆ්ටි බිල් එක වගේ එකක් ගැන. එතකොට ඒ කියන්නේ ඒව ප්‍රකාශන නිදහසට සම්බන්ධ වෙනවා. අතරම ජනමාධ්‍ය වලින් ගිහිල්ලා අහන්න ප්‍රශ්න ඒවා. ප්‍රකාශන නිදහස කොතනද නතර වෙන තැන තියෙන්නේ. ඒක අහන්නේ. ඒ වෙනුවට අහන්නේ මේ දැන් මොකෝ පයින් ඒ වගේ. ඒ දැන් මොකෝ පයින් බත් කෑවද ඒව තරලයි නේ. ඒව තමයි මාධ්‍යවේදියෝ ගිහිල්ලා අහන්න. මාධ්‍යවේදියෝ ඉස්සරහට අරගෙන ඉස්සරහා. ඒකම තමයි. ඉතින් අහයි නේ. මන්ත්‍රීවරු වෙනකොට කෑවද බත්? කෑවද බත් කියලා. ආ අද බත් දෙකයි බුරියානි තිබ්බා. නෑ දැන් නෑ. ඉන්දියාප්. අර ඔක ඉස්සර දුන්නා. මාධ්‍යවේදියෝ හරි ප්‍රශ්න වුණේ නේ. මන්ත්‍රීතුමා කාලාද ඉන්නේ. මේ 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 සැරේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අලුතෙන් පත් වුණාම දකින්න හැම කොහොමද දකින්න හැම විගණන් ටිකක් තියෙනවනේ මම පත් වෙච්ච ගමන් ආණ්ඩුවක ඒකට අගමැති කමට රණ්ඩු වෙන්න පටන් ගත්තා. හරිද? ඒක කොයි කොයි තැන් තැන් වල පොඩි පොඩි කසු කුසු නිවුස් එනවා නිවුස් ප්ලාන්ට් එනවා නිවුස් ප්ලාන්ට් එනවා මේ මමත් ඉල්ලනවා කියලා බොරුවට දාන්න එතකොට ඉල්ලනවා කියලා මිනිස්සු හරි හිතයි වගේ එහෙම විගණන් ටික ඊට පස්සේ සංවිධායකකට ඇමතිකම් වලට පොර කන එක ඇමතිකම් හම්බුන්නේ නැති වුණාම ප්‍රෙස් කොන් තියෙන එක අපි අච්චර කළා මෙච්චර කළා අපි හිතර ඉදුණු පොට්ටු කණ්ඩායම වගේ ඔය තියෙන එක මචං ඒ ටික අපි මේ සැරේ දකින්නේ විපක්ෂේ ඔව් විපක්ෂයට හම්බෙච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ටික බෙදා ගන්න හෙනම සර්කස් එකක් යනවා දැන් අර එක එක කැල්ලක් අපි කතා වුණා රවි රවිගේ සර්කස් එක
දැන් සජබේ පැත්තෙත් නැද ඒකේ අනිත් පැත්තේ තව මන්ත්‍රී දුරේ කියලා තව සර්කස් එක යනව ඒක අද අරුණ පත්‍රයේ දාලා තිබුණා කංචනගේ නම දාලා ලියුමක් ගහයි කියලා නෑ මැතිවරණ කොමිසමට ගියා කියලා ඒකත් ප්ලෑන්ට් වෙන්න පුළුවන් තමයි ප්ලෑන්ට් මැතිවරණ කොමිසම ආවද කොහොමද නෑනේ එතන ප්‍රශ්නයක් තියෙනවා දැන් ඒගොල්ලොත් එකතු වෙලා ඉන්න පක්ෂ කණ්ඩායම ඉන්නවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තර්කයක් ගේනවා රටේ ප්‍රධානම පක්ෂ දෙක විදිහට එක්සත් ජාතික පක්ෂයට රවි කරුණානායකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතුරු මන්ත්‍රී ධුරේ හිමි වෙන්න ඕනේ වගේ එකක් ඒගොල්ලෝගේ රටේ ප්‍රධාන පක්ෂ දෙක ප්‍රධාන ප්‍රශ්න දෙක කොයි කාලේ හිතන් ඉන්න ඒ වගේ වට නම් ඉතින් පහක් ඓතිහාසික ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක දෙකේ අර නව ශ්‍රී ලංකාව වගේ හකා වගේ මොකක් නටවන්න නැහැ නේද කියුනේ ආදිවාසී ඒක මරුලා දේශපාලන ආදිවාසී පාල ආදිවාසී ඒ කාලේ හිටියේ ඒ කාලේ දේශපාලන ආදිවාසී ආදිවාසී අයිතිය වෙනුවෙන් මොනවා කරේ එහෙම දෙයක් ලැබුණොත් තමයි සාමල් ගැන පොඩ්ඩක් අර කිව්වා වගේ අනුකම්පාවෙන් බලමු එයා දේශපාලන ආදිවාසීන්ගෙන් පැවතගෙන එයා සංරක්ෂණය කරන්න ඕන සම්පත වද වෙන જાතියෝ ඒ අර්ථින් ගත්තාම මේගොල්ලෝ ඉතින් ජාතික ආරක්ෂාව වගේ ඒවා ගැන කිව්වට මුකුත් කරන්න බෑ දැන් මොකද මේගොල්ලෝ දේශපාලන ආදිවාසීන්ගෙන් ආදිවාසී ලයින් එකම තමයි ඒගොල්ලෝ අල්ලන්නේ ඉතින් ඔය ප්‍රශ්න ඔහම තියෙද්දි සජබේ හෙන්න විජ්ජුම්බරයක් මට හර සජබේ සීට් පහට 10 දෙනෙක්ගේ නම් යෝජනා වෙලා තිබුණා ඊයේ වෙනකොට රංජිත් මද්දුම් බණ්ඩාරව එකකට පත් කළා එක ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා මහලේකම්ට දුන්නා එතකොට යෝජනා වෙලා තිබිච්ච නාමම දාගන්න කලින් දෙන්නදී පක්ෂෙන් යවන්නත් පොරට මහලේක එයානේ මහලේ යාම යවුවත් නැත්නම් මම උඹලා ඕන එකකට රණ්ඩු එකක් මං ගත්තා ඕකේ තව හතරයි තියෙන්නේ ඒව දන්නේ නැහැ උනේ කොහරේ යාව දාගෙන තිනවා එතකොට අර ඉතුරු සීට් හතරට යෝජනා වෙච්ච නම් නමයක් ඉතුරු වෙලා තිබුණා ඒ අතරේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියනවා ඒ සීට් පහෙන් එකක් කාන්තා නියෝජනයකට දෙනවා නම් හොඳයි හොඳයි එහෙම කාන්තා නියෝජනයකට දෙනවා නම් ඉතින් මම තමයි සුදුසුම කෙනා පියවර වශයෙන් කියනවා පියවර වශයෙන් එයා කියලා තිබුණා මම තමයි සුදුසුම කෙනා කියලා ඉතින් හතරක් තියෙනවානේ එකක් හරි හතරෙන් එකක් හරි ඉතින් කාන්තාවකට සහ දැන් මේක එහෙම බැලුවම ඒක පොඩි ලොජික් එකක් තියෙනවා අජිත් උනත් ඒක හරි කියන්නේ මේක වැතකුණානේ කියලා හිතන එකක් මොකද මම හිතන්නේ මේ පාර ඒගොල්ලොන්ගෙන් කාන්තාවකට පත්තලා ඉන්නේ රෝහිණි කල්ලා විතරයි රොයිනි නෑ තා එක්කෙනෙක් ඉන්නවා නෑ නේ ආ දෙන්නෙක් දෙන්නෙක් ඉන්නවා කිරිකොඩු කිරියල් ආ කිරිකොඩු කිරියල් කිරිකොඩු කිරියල් එයාව තාම කිරිකොඩුයි එකයි මේ එතකොට මේ දැන් හිරුනිකාම තමයි කියන්නේ මම තමයි දැන් ඉස්සරහ වෙන කවුරු හරි ඉතින් ගොඩක් කරලා කිව්වේ ඒ කියන්නේ අඩු ගානේ මේ යාළුවෙක් නැද්ද මේ මාව කියනවකෝ කියලා කියන්නේ කාන්තා මන්ත්‍රී ධූරයක් දෙනවා නම් හිරුනිකා ප්‍රේමචන්ද හොඳයි කියලා වගේ කියන්න කවුරුත් දැන් ඒ කියන්නේ හිරුනිකා දැන් අසා යාළුවෝනෙත් නැහැ Facebook page තියෙනවා ඕනේ වෙන නිකන් කතාව හදන්නේ නැහැ මම තමයි සුදුසුම කෙනා ඒක හරියට අර මේ ශිෂ්‍ය සභාවේ සභාපති මම යෝජනා කරනවා සභාවේ සභාපති ලෙස මම මාව යෝජනා කරනවා මම ස්ථිර කරනවා මම මාව ස්ථිර කරනවා ඉතින් මේ එහෙම කියලා තියෙනවා එයා තා ඊළඟට ඉතින් තාම ඉවර නෑ ඕන දැන් නම් 10යි සජබේ ඒ ඉතුරු වෙලා තියෙන මන්ත්‍රී ධුර හතරෙන් එකක් මනෝ ගණේෂන්ට දෙන්න ඕනේ කියලා ලංකා කම්කරු කොම්රසේ නායක සෙන්දිල් තොණ්ඩමාන අන පොඩ්ඩක් සෙන්දිල් තොණ්ඩමාන අලියගෙන් තමයි සඳිල්ලි අලියගේ සජබේ සීට් එක මනෝ ගණේෂන්ට දෙන්න කියලා කියන්නේ සෙන්දිල් තොණ්ඩමාන නෑ ඒකෙදි මනෝ ගණේෂන් හරියට වැඩේ කරගෙන තියෙනවා තමන්ට විරුද්ධ පක්ෂකෙක් දාලා හරි කියන්න ඕනේ කියවගෙන තියෙනවා නෑ එකෙක් ලව්වා කියවගෙන තියෙනවා ඒ ඇස්සේ කිරියල්ලත් පොඩ්ඩක් බෝලයක් ට්‍රයි කරලා තිබ්බනේ නෑ කිරියල්ලව දාන්න කියලා මහානායක හාමුදුරුවෝ ලියුමක් ලියලා තිබුණලු සජිත් ප්‍රේම ආ නෑ ඒ කිරියල්ල කියලා නෙවෙයි ඔයාලට අයියෝ කිරියල්ලට වයස කීයද 60 80කට කිට්ටුයි මං හිතන්නේ ආ මේ බාතිය කියනවා හතරෙන් එකක් නෙවෙයි පහෙන් එකක් කියලා දැන් හතරයි මද්දුම් බණ්ඩාර එකක් ගත්තා කිරියල්ලට 76 හතරයිදී ඔය මේ ආණ්ඩු මෙච්චර කාලයක් මෙච්චරකාරයක් ආණ්ඩු ඔය පළපුරුදු ආණ්ඩු මේ මට්ටමට හරි කරගෙන ආපු එක මං කියන්නේ ඔය ඔය වලි ටික හැමදාම තියෙන්නේ නැතිනේ දැන් ආපු ගමන් සීට් ටික මුලින් ඔය රණ්ඩු වෙනවා රණ්ඩු ෂේප් කරගෙන නේද ඕක තමයි කර කර ඉන්නේ මේගොල්ලොන්ට මේකට මෙහෙම තියෙන ලොකු දෙයක් එහෙම බැලුවා මේගොල්ලොන්ට පුළුවන් නේද අර අරයාගේ සිස්ටම් එකට යන්න කවුද අපේ මේ මෙහෙන් ඉල්ලුවේ කණ්ඩායමක් දාලා
සුසන්ත පුංචි නිලමේ ප්‍රොක්සිය රොටේෂන් එක රොටේෂන් අපි හුඟ දවසක රොස්ට එකක් හදනවා සැසිවාරයක් ඔයා ඊළඟ සැසිවාරේ මෙයා මෙහෙම ඇත්තට මගෙන පාලි ඉෆෙක්ටිව් අයවැයෙන් අයවැයට හැදුවන ලේසිනේ පළවෙනි අයවැයනකම් ඔයා ඔයා අයවැයට චන්දි දුන්නා ඉල්ලා අස්සන කෙලින්ම දැම්මහැකි මේ හතරෙන් දැම්මහැකි 40ක් විතර නෑ නැත්තම් මෙහෙම කරු පහක් පුළුවන් හතරවරක් පහ එක 80යි නේ තියෙන්නේ නෑ නෑ හතර දෙන්න හිටගෙන ඉන්න කිව්ව හතර එක්කෙනෙක් හතරක් තියෙන නැත්තම් අපිට පුළුවන් 6-side team එකට ටිප් එක දාන්න. මේ සීට් එකට අපි 6-side team එකක් දාන්න. ඒ ඔයගොල්ලෝ කතා වෙලා මාරු කරගෙන මාරු කරගෙන හැමදාම කවුරු හරි යන්න ඕනේ. මද්දුම් බණ්ඩාරටත් 70යි. ඒත් මගේ නිකන් අදහස ඇත්තටම තිබුණේ මේ දැන් පාර්ලිමේන්තු දැන් ඔතන වැඩේ තියෙන්නේ පාර්ලිමේන්තුවට එනේ කියන ලේබල් එක වදිනේ කියන්නේ. දැන් මම ආයිසරයක් කියන්නේ දැන් ගුරා එනවනම් ඔයාගෙන් ඔයාගේ පත්වීම අද ගහනවා. දැන් මේ ප්‍රශ්න සාගත ඔක්කොන්නම තියෙනවා අද පත්වීම දෙනවා. අද දෙන්නේ හැබැයි දිනේ ඉස්සරහට දාලා. අපි හිතමුකෝ අයවැයන්නේ නොවැම්බර් මාසෙනේ. දෙසැම්බර් පළවෙනිදා ඉඳලා තමයි මගේ. ඔයාගේ එක එනවා. ඊළඟ දෙසැම්බර් මේ පෙබ්‍රවාරි සෝරි මේ නොවැම්බර් 31 හරි 30ට හරි ඔයාගෙන් අස්වීමත් අස්සම් කරගන්න. අන්න හරි. අස්වීමත් අස්සම් කරගන්න. අස්සෙන්න නැතුව යනවා ඊට පස්සේ. ඔකේලි. ඔයා ආදාල නැහැ. ඔයාගේක අස්සම් ගහලා ඉවරයි. අනේ ගම මේක යවන. අස්සෙ ළමයි මම ඇවිල්ලා තියෙනවා. ඔයා ඉල්ලා අස්සෙ ළමයි ඇවිල්ලා තියෙනවා. එතට අනිත් එක්කිනා පත්වෙන මම හෙන්න පැහැදිලි මේක. එච්චර අමාරු නෑ. ලියුම් දෙකම එකට යවුවනම් ඉවරයි. ඔව් ලියුම් දෙකම එකට. මැතිවරණ කොමිසමට. ඔව්. අස්වීම ලියුම දෙකම එකට යවුවනම්. දැන් ඔයාලා හිතගන්නේ සජබේ විජ්ජුම්බරේ එතනින් ඉවරයි කියලා. නෑ. නෑ. තව දෙනවා. දයාසිරි ජයසේකර කියනවා. එක්කෝ සජබේ තියෙන ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රි දුර හතරෙන් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙන්න ඕනේ නැත්නම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙන්න ඕනේ ඒක මේ මම කැමතියි ඔකට වෙන තව විදිහ යෝජනාවක් කරන්න දැන් ඔය ගොඩක් අය කියන්නේ හම්බ වෙන්න ඕනේ කියලා නේ ගලියන් අයිතියක් විදියටනේ කාන්තාවකට හම්බ වෙන්න ඕනේ SJ මේකට හම්බ වෙන්න ඕනේ මං කියන්නේ ඒක අසාධාරණයි එහෙම ඕනේ කියලා જાති නැහනේ නේද? ඕනේ කියලා જાති නෑ. ඒක හම්බුණා නම් ඒකට නේද? මගේ යෝජනාව මේකට මම හරි තරහයක් ලෑස්ති කරන්න කියලා. ආ, ඒක හොඳයි නේද? ආ. නිකන් කොට්ටපර වගේ මොකක් කරේ එකක් මචං මේකේ පාර්ලිමේන්තු කොට්ට තරගේ හොඳ නැද්ද? ඒකෙන් හතරක් තෝරන්න නෑ. ඊට වැඩියට ඇඟරි දෙලේකට දාන්න ඕනේ ඔයාලා. සංගීත පුරු තරගේ වගේ නිකන් ඇවිද ඇවිද පුටු වේද? එහෙම පාර්ලිමේන්තුවට ගැලපෙන තරගයක්. හොම්බරි කොට්ටන තරගයක් මම. රෙස්ලිම් මැච් එකක්. ඔව් රෙස්ලිම් මැච් එකක්. මං කියන විකාශනයිති අපි ගමු. බොක්සිං මැච් එකක් පේපර් වියු එකේ ස්ට්‍රීම් කරන්න ලයිව් අර මේක වරු අර ෆ්ලැපින් කොන්ටෙස්ට් එකක් දෙපැත්තට කරලා වෙඩිසියා ගන්න එක කවුබෝ මැරනවනේ බා කවුබෝ ෂූට් අවුට් එකයි විතර උදේ ගන්න ඕනේ වැඩිනේ මේ කට්ටිය නෑ අනික මේ හොඳයිනේ ආ හොඳයි අනික හොඳයි ගහගන්න කිව්වොත් දයාසිරි ගහනවා බ්ලැක් බෙල්ට් නේ මචං ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නෙමෙයි මං කියන්නේ මේ පාර මැතිවරණ ටැග් ලයින් වල හරිම ටැග් ලයින් එක දාගත්තේ ඇත්තනවා දයාසිරි විතරයි. දයාසිරිගේ මැතිවරණ ටැග් ලයින් එකේ තිබුණේ මේ අපිට ඉතිරි දයාසිරි කියලා. ඇත්තනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔච්චරයි ඉතුරු. යරය සාවරද ඒ සිලින්ඩරේනේ හරි හරි ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් නියන්න දැන් සිලින්ඩරේ කවුද කියලා අපිටත් හොයාගන්න දැන් චාමර කිසිම තැනක කිව්වේ නැහැනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට മന്ത്രി ධූරයක් ඕනේ කියලා චාමර යාගයකට ආවා දැන් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මං තමයි කියලා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් ඉතුරුනේ කවුද දයාසිරි විතරයි ඒකයි කලින්ම එක දාගත්තේ අපිට ඉතිරි දයාසිරි දැන් ලසන්තාල කියවන්නට එහෙම ඕන නැහැ කියද ඇයි මේ මේ බරු සෙල්ලමක් යෝජනා වුණා මොකද කොපර කොපර පිපිඤ්ඤා ඒක හොද මේ කට්ටියට හොද සෙට් කරනවා කොපර කොපර පිපිඤ්ඤා ඒක කරලා නෑ කොහොමද ලංකා කළා නම් හරි හැබැයි මේ ඔය മന്ത്രി දොර හතර වෙන්දේසි දාන්න බෑයිද පිටට ගහලා දුවන ඒ වික් කරන්න දැම්ම නම් LPL එකේ වගේ
බිඩ් කරන්න දාලානේ වෙන්දේසිය දැම්ම. එහෙම ගත්තොත් නම් අනික සජබෙට හොඳ ගානක් වාගන්න. එහෙම ගත්තොත් නම් පොහට්ටුවක් වෙනවා ඉඳ ගන්න මේකට. ඊට පස්සේ මේ සජබේ මේ සීට් එකේ පොහට්ටුවේ උගින්ද ගත්තාම වෙන්න කුරුණෑගලින් එහෙම වෙන්නේ. ඒක ඉතින් ඒකට දැන්නද? අර ඒකට කන්ඩිෂන් එක දාගන්නනේ තියෙන්නේ. ඉතින් ඊට දැන්නද? එතකොට සජබෙක් නෑ අතර ඒක කතර ඒගොල්ලෝ බලාගන්නේ ඒක නේද? කවදද පත් කරලා අපි මොකටද ඔක්ක අපි දැන් එහෙනම් අපි මේ කල්පනා කරලා තියෙන එක ඒ වගේ හැටිද? ඕකත් අපේ ඇගේ තමයි තියෙන්න ඕනේ. TSN එක ක්‍රමයේ කියලා දෙනවා වගේ. ඇයි සුදුසු සුදුසු කියලා ඒගොල්ලෝ ඇවිල්ලා ජාතික ලයිස්තු මන්ත්‍රි දූර අපේක්ෂකයෝ කියන්න ඕන සජ්ජබේ. කතික තරගයක්. ආ කතික තරගයක්. කතික තරගයක්. හරි. ජජ් කරන්න දාන්නේ සජිත්ද? අනුරෝධාව. ඔව් ඉතින් කතික ජනාධිපති ස්වාධීන වෙන්න ජනාධිපතිනේ. පාර්ලිමේන්ට් එකට ගන්න. ගන්න. අනුර බල්ල තෝරනවා. ඔවනේ. කාට බු කියන්න බෑ නේද උඩට? නෑ. එහෙම ඒකලා කියන්න බෑ. එහෙනම් 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණ දණ්ඩනය අභියාචනාධිකරණය අද කියන්නේ ඊයේ තහවුරු කරලා තියෙනවා. විනිසුරු පී කුමරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතුව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් තමයි මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. මේ 2012 ජූනි මාසේ 15 වෙනිදා තිබ්බ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදිලා එතන වෙඩි තැබීමක් සිද්ධ කරලා පුද්ගලයන් දෙදෙනෙක් මරණයටපත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ ජූලම්පිටිය අමරේ චෝදනාවට ලක් වුණේ. ඒ වගේම ජූලම්පිටිය අමරේ කියලා කියන්නේ ලංකාවේ දේශපාලනයේ දැවැන්ත දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලෙක්. දැවැන්ත කියන්නේ නඩුවාර්තාවෙත් තියෙනවා. අර එක තමයි කාගේ හරි එක නාමල්ගේ ෆොටෝ එකක ඉන්නවා. ගාඩ් පොඩි ගාඩ් සිකියුරිටි ෆෝස් එකේ ඉඳලා තියෙනවා නේද? රාජපක්ෂලගේ මම දැකලා තියෙනවා නාමල් කතා කරනවා අමරේ පිටිපස්සෙන් හිටන් ඉන්නවා. දැන් ඒ මොනවනතත් මේ නඩුවාර්තාවේ තියෙනවා ජුලම්පිටිය අමරේ ඔය කියන රැස්වීමට ඇවිල්ලා නලින්ද ජයතිස්ස තමයි කතා කරලා තියෙන්නේ. ආ සිරා ඔව් ඒ වෙලාවේ කතා කරගෙනලා තියෙන්නේ නලින්ද ජයතිස්ස ඇවිල්ලා T56 අරන් ඇවිල්ලා මම තමයි යකෝ මැදමුල්ලේ වලව්වේ දඩබල්ලා තොපි පුළුවන් නම් වරෙව් කවුද මේක සංවිධානය කරපු යෝග කියලා තමයි වෙඩි තියලා තියෙන්නේ. සිරාවේ ඔව් ඒ වෙඩි තිබව අවුරුදු 50 ගානක කාන්තාවක් සහ අවුරුදු 18ක තරුණයෙක් තමයි මිය යන්නේ. අවුරුදු 26ක කෙනෙක් බරපතල තත්ත්වේ ඉඳලා එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙනවා. මම කියන්නේ අර වචන ටික වහන්න. මැදමුල්ලේ වලව්වේ දඩබල්ලා මේ 2012 මහින්ද රාජපක්ෂ පීක් එකේ ඉන්න කාලේ ජනාධිපති ජනාධිපති 3-2 ආණ්ඩුවක් තියෙන කාලේ 3-2 ආණ්ඩුවක් තියෙන කාලේ එතකොට 3-2ක් තිබුණේ ඔව් ඇයි ආ 3-2 හදාගත්තකට කිට්ටුවටම ආව 3-2 හදාගත්තා නේද හරකලි අරන් මේ පැත්තෙන් කට්ටි ගත්තා ඔව් ඡන්දෙන් එච්චර ආවේ නෑ හැබැයි කට්ටි අරන් හදාගත්තා එතකොට එයා ජනාධිපති ඔය ඒ පාර්ලිමේන්ට් එකම හිතන්න බැසිල් ලිටියා චමල් කතානායක නාමල් මන්ත්‍රී පාර්ලිමේන්තුවේ නාමල් මන්ත්‍රී එතකොට යෝෂිත ජනාධිපති කාර්ය මණ්ඩලයේ නෑ ඒ ඊට පස්සේ යෝෂිත නේවියකේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ඒ පීක් එකේ ඉන්න වෙලාවේ තමයි මේ මම තමයි යකෝ මැදමුලේ වලව්වේ දඩබල්ලා මේ අද මෞර්ය පත්‍රයේ මේක වාර්තා කරලා තියෙනවා එහෙමම තියෙනවා මම දැක්කා මම වාර්තාවක් තියෙනවා මම පුළුවන් නම් වරෙව් කවුද මේක සංවිධානය කරපේ කියලා වෙඩි තිබ්බේ එතකොට ඒ වාක්‍ය තියෙනව නේද මේ වාක්‍යම වචන ගත්තොත් නේ සාමාන්‍ය මිනිස්සු මරණක වෙලා තියෙනවා හැබැයි මරණවා ඇවිල්ලා ප්‍රදේශයට ආවා කියලා තර්ජනය කරලා කියද්දී මැදපුරණ වලව්වේ දඩබල්ලා ඒකෙන් කියන්නේ ඒ හයිය මට මොකුත් වෙන්නේ නැහැ වගේ ගන්න. ආව නවත්තන්න බෑ මම වෙන්නේ කියලා යනවා. ඒ වලව්වෙන් අතෑරමු දඩේවට අතෑරමු මිනිස්සු දඩයන් කරන්න අතෑරමු බල්ලා තමයි මම බල්ලෙක්. ඔව්. හරිද? එතකොට එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් දේශපාලනික පොළවක් තමයි ඒ කාලේ මේ රටේ තිබ්බේ. ඒ කියන්නේ ඒ ඇෂුරන්ස් එක පිටිපස්සෙන් දීලා තිබිලා දෙනවනේ. හ්ම්. බෝ උණ මගුලක් කරපන් අපි ඉන්නවා වගේ එක. යව්. ඔය හිටියේ දැන් කොහෙද අනිත්ක බද්දා ඒ වලව්වේ උකුට කොහෙද දැන් බල්ලට විතරද නඩු එතකොට නෑ වලව්වේ කියන්න ඇති මේ ඔ අපේ ගෙදර තමයි හිටියේ පස්සේ දඩාවතේ කියලා ඔය වෙඩි තියලා තියෙන දඩාවතේ යනකම් කියලා හරි එහෙමවත් කියලා එහෙමට බඩු ටික වලව්වේ ගේට්ටුව අරපු වෙලාවේ එළියට පැනලා එහෙම තමයි වෙන්නේ එහෙම තමයි කියන්නේ හරිනම් ඉතින් එහෙම ගියත් මං හිතන්නේ දඬුවම් කරන්න නම් පුළුවන් බල්ලා ගිහිල්ලා වෙන කොහරි කෑවොත් දඬුවම් කරලා යුතුමයි බල්ලා හදාගත්තුයි නේද ඔය බල්ලා හදනවා නම් දැනගන්න බෑ
බල්ලෝ විතර ඒකත් තමයි බල්ලෙක්ව කියාගන්න ගන්නට වැටෙනවා කියන්නේ කොයි තැනට මේ මිනිසුන් අරන් ගිහිල්ලා තියෙන්නේ. ඔය ඔය තමයි නාමල්ලගේ ජාතික ආරක්ෂාව තමයි ඔය. ඒ කාලේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව හොඳටම තියෙන කොට වෙච්ච වැඩේ. ආයතනික ඔස්තරලා ජාතික ආරක්ෂාව තහවුරු කරු මේටි තමයි ඔය තියෙන්නේ. දඩ බල්ල දාගෙන. ඊට පස්සේ අර නිවුස් එක තියෙනවා නේ. ඔව් ඊට පස්සේ මේ නිවුස් 19 එකේ නිවුස් එකක් තියෙනවා මේ වගාහානි වළක්වන්න විශේෂ ඒකකයක්. වගාහානි කරන සතුන්ගේ ගහණය පාලනය කිරීමට සහ භෝගහානි නැවැත්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා. පොල් පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර භෝගවලට විශාල හානියක් කරන රිලවුන් හා අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යක එඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඉතින් එහිදී විවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ව ගහන ව්‍යාප්තිය පාලනයට හා භෝගවලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්න ලොකු දෙයක්. එනේ ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් මේ පොඩි එකක් නෙමෙයි මම මේ දරුණු කියන්නේ ලංකාවේ හැම වගාව කියන්නේ පොල් ගෙඩි නම් මචං මිලියන 300ක්ද කොහෙද 300ක් හරි 400ක් හරි අවුරුද්දට ලංකාවේ පොල් පොල් මුරිඟු හැම කොච්චර මේ වෙනවද නෑ ඒක තව ප්‍රශ්නයක් තියෙනවා මචං සත්තුන්ගෙන් සිද්ධ වෙන වගාහානිය දිහා බලනකොට මම කියන්නේ දැන් සත්ව කරුණාව කියන එක වෙන අනවශ්‍ය තැන් වල පිටාර ගලන්න පටන් ගත්ත ගතියක් තියෙනවනේ ඔව් ඒ කියන්නේ මචං අපි විලෝපික මාළු ලංකාවේ මිරිදිය ජලාශවල බෝ වෙන්න හොඳ නැති මාළුන්ව ටැංකිය වලින් නිදහස් කරනවා කියලා ගිහිල්ලා මිරිදිය ජලාශවලට දාලා දැන් හරිනේ මුම් මල්ටිප්ලයි වෙලා ඒ කන්න පුළුවන් කිසිම මාළුවෙක් ඒ මේ ජලාශවල දැන් නැති වෙලා ගිහිල්ලා ඊවරය සමහර පැතිවල මිරිදිය දීවරය නැත්තට නැති වෙලා ඉන්නේ එහෙම මාළු එක හේතුවක් ඕක එහෙම ඔය මේ මේ වෙන රටවල් වලින් ගෙනල්ලා ටැංකිය වල හිටිය මාළු අනේ පව් මේ පසත්තු පව් කියලා ගිහිල්ලා වැවට කියලා දානවා ඌ කනවා වැවේ ඔක්කොම මාළු ටික කාලා උඹ වැවේ ත්‍රයි වෙනවා ඒ මාළු જાති අපිට කන්නත් බෑ සහ ඌව ගොදුරු කරගන්න වෙන විලෝපිකෙක් නෑ මේ පද්ධතිය තුනේ මේ නෑ ඒ කියන්නේ ඌ මෙහෙ සතෙක් නෙවෙයි එතකොට ඌව කඩ සත්තු જાති මෙහෙ ඉවෝල් වෙලා නෑ ඔව් ඒ වගේ මේ ඔය වගේ තැන් වලින් අපි ප්‍රශ්නේ අනාගෙන තියෙනවා මං අවංකවම විශ්වාස කරනවා මචං ඕක විසඳනවා නම් ඔයා ආණ්ඩුවේ ඉන්නේ මේ කවුද මෙයා විතරයි කියලා මේ ලාල් විතරයි කියලා ඔය අතට හිතන්න පුළුවන් ලාල්ට තමයි පුළුවන් මං හිතන්නේ මේ ප්‍රශ්න මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ තියනේ මේ කියන්නේ ඒක අර මෝඩකමක් කරුණාව කියන එක යනවා කියන එක දැන් මම ඒක හින්දම පොඩි වීඩියෝ එකක් පෙන්වන්න මේ ට්‍රිප් ඉස්සු දාලා තියෙන්නේ හරිද එහෙම බලන්නකෝ මෙතන සද්ධාව ඉක්මවා ගිහිල්ලා තියෙන ප්‍රමාණය හැමතැනම කුණු දාලා නේ ඔව් මේ එක තැනකට දාලා එක තැනක් කොහෙද යකෝ මේ මෙතන දාලා ඉදි කටුපා මෙතන දාලා මෙතන දාලා යන්නේ බගෙට යන්නේ අර බලන් අර 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 බලන් ඒ සද්ධාව මත දාලා කොළු බුදුහාමුදුරුවෝ මල් නෙමෙයි තියෙන්නේ ඒ කොළවලින් මල් හදලා නේද මේ කුණු මේ බැලුව බැලුවට කුණු හොඳයි නේ මං කිව්වා නේ කිව්වනේ මොකද්ද කි නිකන් මිනිස්සු පිස්සුවෙන් ඉන්නේ අයකට මට තේරුණේ නැති එච්චරයි අපිට පිස්සු දෙල දින්න මේක මේ මේ තියෙන ඉදි කටු පාන මේක ඇත්තටම මේ දවස්වල මිනිස්සු ඉපාදින අගිද්දි මේ වගේ ලස්සනට රැහැලිම පාරවදල අද ඇඳුම් ඉරෙනවා එතකොට ඇඳුම් මහ ගන්න තැන තමයි මේක ඇඳුම් ඉරුණාන් පස්සේ ඉතින් අද මේක වැඩක් නැහැ නේ ඇත්තම වැඩක් නැහැ මං එහුව කීප දෙනෙක් මේ බලන්නේ කොච්චර කැතද කියලා මේකත් දාලා මේ විනාශ කරලා නේ මේ බලන්න පොලෝ අම්මා බුදුහාමුදුරුවෝ මේ මේව දැක්කොත් මන් දන්නේ මේ ලංකාව දිහා හැරිලා බලන්න ගන්න මේකන ගොන් වැඩ දැක්කම ඔය ප්‍රශ්න නම් හරි ලේසි විසඳුමක් තියෙනවා කරනවා නම් තන නම් වෙනස් කරන්න ඕන. ඇයි? ඉදි කටුපාන කියලා තියෙනවා නේද? ඉදි කටුපාන නේද? ඔතන ලේන්සු පාන කියවලා ලේන්සුරි දාලා යනවා. ඉදි කටු වැඩින්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ මේ මේකෙත් උත්තරයක් තියෙනවා. මං කියන්නේ මේ සත්ව ගහණය සම්බන්ධයෙන් උත්තරයක් තියෙනවා කියන්නේ මගේ උත්තරයක් නෙවෙයි. ලෝකේ පුරා මේ සත්ව ගහණයට පාවිච්චි කරන එක එක ක්‍රම තියෙනවනේ.
ඒවට බැලූ බැල්මට කරූර වෙන්න පුළුවන් බැලූ බැල්මටම නිගන් එහෙම වෙන්න පුළුවන්. හැබැයිතින් එම පාවිච්චි කරනවා. ඉතින් මම ඇත්තටම මේ නිවස් එක හසා ගද්දිම මම කිව්වේ මගේ අදහස තමයි මේ ප්‍රශ්නය ආණ්ඩුව විසඳුවොත්. හරිද? මම විශ්වාස කරනවා ආණ්ඩුව ඇත්තටම ගේමක් ගහවි කියලා. ඉතින් ආණ්ඩුවේ කොන්ෆිඩන්ස් හදන්න පුළුවන් හොඳම කේස් එක තමයි වදුරු කේස් එක. මේක විසඳුවොත් ආණ්ඩුව. මොකද මේ ප්‍රශ්නේ ලංකාවේ සාමාන්‍ය ප්‍රශ්න ගොඩාක් ඔය වගේ. කියන්නේ බලු ප්‍රශ්න කියන්නකෝ. ලංකාවේ බලු ප්‍රශ්න අපි කතා කරා දවසක් මතක දහසක්. පාරේ ඉන්න බල්ලෙක් විසඳන්න බෑ මේ ප්‍රශ්නේ. තියෙන තැනේ හැටි ඉතාම සරල ප්‍රශ්නයක්. හරිද? විසඳන්න බෑ. රිලා ප්‍රශ්නෙත් මොනර ප්‍රශ්නෙත් ඒ අතර තියෙන්නේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් අරන් ආවොත් ආණ්ඩුව, අනිතික මම අත ගහපු වෙලාවත් හොඳයි. මේ වෙලාවේ ආණ්ඩුව කරණේවට හැමෝම මොකක්ද ආණ්ඩුව ගැන විවේචනය කළත් බැනුම් අහන කාලයක් නෙමෙයි කාලේ. මේ කාලේ අත ගැහුවොත් අත දිගහැරලා කරන්න පුළුවන්. අත දිගහැරලා මේ වැඩේ කරන්න පුළුවන්. ආණ්ඩුව ඇත්තටම මම කරේ තියාගන්න වැඩක්. දැන් උදාහරණයකට අනිත් පැත්තේ දැන් ඊයේ ප්‍රවෘත්තියක් වාර්තා වුණා ආණ්ඩුව. දැන් සමහර ප්‍රශ්න තියෙනවා අතරම ආණ්ඩුවට මැදිහත්ලා කරන්න බැරි. ඕක තමයි කොයි ආණ්ඩුවවත් උත්තරේ. කලින් මොන කතා කියලා තිබුණා. උදාහරණයකට හාල් ප්‍රශ්නයට ආනයනය කරන එක. ඒ හැරෙන්න ඒක ජනප්‍රිය නෑ තමයි. කලින් කියපු එකත් එක්ක කරගන්නවා. එතකොට ආයි ප්‍රශ්නයක් කියලා. කලින් කියපුවත් එක කන්ට්‍රඩික් වෙනවා තමයි. අමාරුයි තමයි. හැබැයි end of the day උත්තරේ ඕක. මම කියන්නේ අමාරුවෙන් හරි මේ ආණ්ඩුව හරි උත්තරේ දෙන වෙලාවට පොඩි කිණ්ඩියක් දාන්න හිතට එනවා තමයි. ඒ කිණ්ඩියත් ලෝ ලෙවල් එකේ දාලා ඔන්න ඔය එක කරන්න දෙන එක ඊට වඩා වැඩ. ඒක තමයි ඉතින් කරන්න තියෙන එක නේද? තියෙන එක. හරි. කිව්වේ වෙන එකක් වුණාට. ඔව්. කරන්න වෙන්නේ ඒකනේ. හැබැයි මේක එහෙම නෙමෙයි. මං කියන්නේ ඇත්තට ආණ්ඩුවේ පර්ෆෝමන්ස් බලන්න බෑ හාල් තියනවද නැද්ද කියන එක. ඒකට වෙලදපලනේ බලපාන්නේ. මේකට එහෙම එකක් නැහැ. මම කියන්නේ ඇත්තටම ආණ්ඩුව පර්ෆෝම් කරනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ආණ්ඩුවට මේ වඳුරු ප්‍රශ්නේ ගොඩ දාන්න පුළුවන්ද? රිලා ප්‍රශ්නේ ගොඩද? රිලා මොනර ප්‍රශ්නේ? ඒකට තියෙන හොඳම එක තමයි මං කියන්නේ ඒකට ඕන කරන සියලු අපසරිය හොඳට හැදිලා දෙනවා. ජනමතේ තියෙනවා. ආණ්ඩුව මේ වෙලාවේ ආණ්ඩුව කිව්වොත් එහෙම මේ රිලා වඳ කරන්න අහවල් එකයි කරන්න ඕනේ කියලා මිනිස්සු ඒකට රෙසිස් කරන්නේ. එතකොට ඒ පැත්ත තියෙනවා. ඒ වැඩේ කරන්න පුළුවන් යයි විශ්වාස කරන විදිහ ඇමතිවරයෙක් පත් වෙලා කෘෂිකර්මයට පත් වෙලා ඉන්නවා. එහෙම අර ජනප්‍රිය නොවුණු එක කියන්න පුළුවන් කෙනෙක්. ඔව්. ඒකත් පත් වෙලා තින්න. ඔව්. මේක කිව්වහම මට බණි මට මගේ ජනප්‍රියත්වයට කෙලෙයි කියලා හිතන්න නැතුව කරන්න පුළුවන් කෙනෙක් ඉන්න. ඔකට දැන් එන්න පුළුවන් අනිත් පැත්තේ ගැටලුව කරලා අභියෝගයේ විදිහට එන්න පුළුවන් දේ තමයි දැන් ওই තීරණය ගත්තාම රිලවුන්ගේ දුක හිතන ෆොටෝ එහෙම දාලා නේද? රිලව් ගැන කවි ලියලා ඒ කට්ටියට අපි කියමු ඊළඟ දන්දේ ඒකද වෙලා රිලවෙක් පාර්ලිමේන්තුවට ගිහින් නියෝජනයක් තියෙනවා. රිලා නියෝජනයක් තියෙනවා. ඔව්. එතකොට අපිට රිලා නියෝජිතයෙක් සාකච්ඡා කරලා මතක වැඩි එකකට නැත්තම් බෑනේ මේක කරන්නේ. ඉතින් ඕක තමයි ඕක මේ මොකද ඕනෑම මිනිස්සු විතර නෙමෙයි ඕනෑම සත්ව ගහනයක් තව ගහනයක් තමන්ගේ පාලනයට තර්ජනයක් වෙනවා නම් ඒක මොන මොනාර විදිහකින් පාලනය කරගන්නවා. ඒක තමයි ලෝක චක්‍රය. ලෝක තමයි මේක දුවන හැටි. නැත්තම් ඉතින් මේ විශේෂ ඒකකයට පුළුවන් කොටි ඇති කරන්න. කොටි ගන්න. ඔව් කොටි මුත්‍රා ගවවම රිලව් දුවනවලුනේ. නෙමෙයි වෙන්නත් ඇති. සාමාන්‍යයෙන් ඔය දැන් කොටි මුත්‍රා කරන ගස්වලට එහෙම රිලව් එන්නේ නැතුව ඇති. ඒකේ තියෙන්න පුළුවන් එකක් උන්ටේ සෙන්ට් එකට ඒ සෙන්ට් එකට උන් කැමති නෑ. සහ අනිත් පැත්තෙන් ඒ සෙන්ට් එකේ ඇති ඩේන්ජර් කියලා ඇති. මේතර ඩේන්ජර්. මෙතෙන්ට කොටිය එනවා. මේ කොටිය ඇවිල්ලා චූ කරලා යන ගහක්. අපි ඒකේ හක්කලම් කරන්න හොඳ නෑ කියලා මාරුල යනවා වෙන්න පුළුවන්. ඒක අපරාධය අර කොටි නැගිටින කාලේ මිනිස්සු බොරුවට බය කරන්නේ නැතුව රිලව් බය කරන්නේ. අර අන්න ඒකත් හද ක්‍රමයක්. නාමල්ට කියනවා නිතරම රිලව්න්ට මැසේජ් එකක් යවන්න කියලා කොටි නැගිටිනවා. කොටිට ගින්න ගුවත් අපි රිලවුන්ට කිය අපිට කියන්න බානාම ලෝක ගින් රිලවුන්ට කිය. ඒ අයිබ අද මේ අද නාමල් මේ නාමල් අද නාමල් තරුවනේ කොහොමද නාමල්ගේ මෙහෙම ෆොටෝ ටිකක් ගහුවොත් හරියට ගන්නද රිලව් වෙන තැන්නේ එන්නපා පොල් කන්නපා කොටිය නැගින්න ඕනේ මේක නැගින්න. අද ඒවත් නාමල් මේ ස්ටාර් එකේ සුපර් ස්ටාර් වුණේ බෝල්. නෑ අනිත් එක අරක අහසා පෙන්වන්න ඕනේ කියපු හින්දා. මාධ්‍යලේ മന്ത്രി නිවාස සංකීර්ණයේ අදට පෙර ඉවත් නොවනොත් කිසිදු දැනුම් දෙීමකින් තොරව නිවාසවල විදුලි හා ජලය සැපයීම විසන්ධි කරන බවට
පාර්ලිමේන්තු මහලේකම් එම නිවාසවල රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දිනකට දැනුම් දීලා තියෙනවා. ඔබ කිව්ව නියම එකක්. ඔව්. දැන් මේ මන්ත්‍රී බංකලා වලින් ඉවත් නොවෙයි රතු එළියක් කියලා මාතෘකාව තියෙනවා. යට තියෙන විදුලිය විසන්ධි කරනවා කියලා. ඒක රතු එළිය පත් වෙනවා. රතු එළිය පත් වෙන්නේ මොකද? විදුලිය විසන්ධි කළා. News 19 headline තියෙන විදියෝ මේකම. නේ අනේ නිරෝෂ. විදුලිය විසන්ධි කරනවා රතු එළියක් පත් වෙනවා. අනිත් එක තමයි මේ නේද? බංගලාට මේ මේවට නිබම් බංගලා කියන්නේ. මේ පොඩි මේව නේද පෙලිගේවල්. ඕ මේ මේගේවල්. පෙලිගේවල් දේ මේ. තට්ටු දෙකේ ලයින් ලයින් වලට නෑ තට්ටු දෙකේ ලයින් නෑ නෑ ඇත්තටම මේ මම කියන්නේ දැන් අපි අර මොකක් හරි එකක් මේ සතුරව වවනකොට බිල්ලව ලොකු කරනකොට වෙන පොඩි පොඩි වැරදි ඉතින් අපි මේ මන්ත්‍රී නිල නිවාස වලට මේ මේ මෑතක් වෙනකන් කිව්වේ මන්ත්‍රී නිල නිවාස කියලා මේ ළඟදී තමයි මේ මන්ත්‍රී බංගලා කියනවා මේ අතර මේ පිටින් ඉන්න අය පාර්ලිමේන්තු වාහම ඉන්න තියෙන නිවාස සංකීර්ණද නැත්නම් නෑ නෑ එම්පීස්ලාට එම්පීස්ලාට ඔව් එම්පීස්ලාගේ හැමෝම ওই නිවාසෙට හිමිකම් කියන්නේ කිලෝමීටර් 70ටම සමහර දිස්ත්‍රික්ක තියෙනවා ඒක ඇත්තටම කිලෝමීටර් 40ක් කොළඹින් කිලෝමීටර් 40 පාර්ලිමේන්තු ඉඳලා කිලෝමීටර් 40ක් ඈතයිට තමයි මේක ලව් වෙන්නේ. එතකොට මේ මම දන්න විදිහට එතකොට දැන් ඕකේ අනිත් පැත්තේ තමයි ඇත්තටම බංගලා තියෙනවා ඈ ඒ ඇමතිවරු ඒ ඇමති ඇමතිවරුන්ගේ දේවල් ඒවා තනිකවලනේ ඉතාලි ඒවා තියෙනවා මේකෙන් මයින් නෙපා අනිත් හැමෝමත් එහෙමයි ඔව් ඒ කියන්නේ කොලඹ 7 ඒරියා එක අපි හිතමුකෝ හොඳම තැන් ටික හොඳම තැන් ටික ඇත්තටම මං කියන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු පව් ඇත්තටම කාටද දන්නද හොඳම නිවාස ටික තියෙන්නේ හොඳම තැන්වල හමුදා නිලධාරීන්ට ලංකාවේ ඇත්තටම සද්ද නැතුව වැඩිපුරම සැපට ඉන්නේ ඒගොල්ලෝ මගෙන එක නරක හොඳ නරක නෙමෙයි මම කියන්නේ. හරියට බලනවා නම් එහෙම තැන් අනුව ඒවා ටික අනුව ගත්තම ප්‍රයිම් ලොකේෂන් වල ප්‍රයිම්ම තැන් වල තියෙන්නේ ඒ වගේ ඒවා. හැබැයි ඇමතිවරුන්ට ඔය විශේෂයෙන්ම බෞද්ධ ලෝක මාවතවට තියෙන ගෙවල් ටික ඉතා සුපිරි මට්ටමේ තියෙනවා. අනිත් එක ජනාධිපතිවරු හිටපු ගෙවල් එක දෙක මේ මූට්ටු කරලා එහෙම හදලා තියෙනවා ලොකු. එහෙම හදපුවා තියෙනවා. තමන් කතාව. හැබැයි දැන් මේ මේකනේ නැති කරන්න හදන්නේ මේ මිනිස්සු. මේක තමයි. මේක තමයි නැති කරන්න හදන්නේ. මේ බංගලා පුංචි වෙන්න පුළුවන්. ඒ උනාට මටත් මටත් හරි සතුට නැත්තම් යන්න ඕනේ උනාට. මේ බංගලා පුංචි කියලා මේ නැති කරන්න හදනවා කියලා මම කියන්නේ. දැන් ගෙවල් වලට යන්න නැතුව මේ මේ අරගෙන ඉන්න උන් ටික කරේ. මම කියන්නේ මන්ත්‍රීවරුගේ පත් වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ බෝක. ගෙවල් දෙන්න පාරවම යෝ කියනවා. මේක හම්බෙනවා බංගලාව නෙමෙයි. දැන් බෝඩින් කාමරයකවත් මේක ඉවරුනාට පස්සේ තියාගන්න බැහැ. මං කියන්නේ මේ අර සම්බන්ධන ලව එහෙම තාම තියාගෙන ඉඳලා මේ ඔන්න යත්තන් ඒකේ හම්බෙලා තිබුණා විපක්ෂ නායක නිලවසක් දීලා මේ දිගටම තියලා මේ මේවා mantri කම නැත්තා යන්න කියන්නේ මොන විකාරයක්ද මේ අතුවේලි දිදි නෙමෙයි මගේ mantriට දෙන්න mantri වෙලා ගෙදර යන්න ඕනේ උඩට ගෙවල් දීලා දෙන්න ඕනේ කියන්නේ පාර්ලිමේන්තු කියන්නේ වේත්‍ර දාරින් හරියක පාර්ලිමේන්තු නිලධාරින්ට තියෙනව නේද අර නියන් කුලියට ඉන්නේ උන් එළවන වැඩ වගේව ඕක අර ප්‍රශ්නේ මිනිස්සුන්ට තියෙන කොහරි අනකන් ඉඳලා ඇතුළ තියෙන බඩට ගෙලියෙන් තියලා ඉබ්බ මාරු කරාට කිවරයි නෑ ඒක වෙන ප්‍රශ්න තියෙනවා දැන් මේ අන්තිමට බාර දීපු මොකක් හරි ගයක් තියෙනවා ඒ ගෙදර ඒ ඇමතිවරයා 3-4 සැරයක් බාර දෙන්න හදද්දි බාර ගන්න නැහැ. ජානක වක්කුඹුර හිටපු ජානක වක්කුඹුර හිටියේ. ඇයි මේකේ ෆර්නිචර්ස් ආයිති පළාත් සභාවට ඉද නෑ නෑ ඒකේ ගෙවස ඇචරද කියලා හොයා ගන්න. ගෙව ගෙදර ආයිති රාජ්‍ය වලට. ඒ මොනස යන්න විදිහකුත් නැතිද? ඒක අරගොල්ලෝ මේ මේ ඩොකියුමන්ට් සයින් කරලා ගේ බාර ගන්න ෆර්නිචර්ස් අපිද බාර ගන්න ඕනේ ෆර්නිචර්ස් පළාත් සභාවක අපි බාර ගත්තොත් අපි වැරදි පළාත් සභාවෙන් අපිට නඩුදායි ඒකෙන්ද මෙහෙද කියලා හොයා ගන්න බැරුව හතර පාරක් උඩ පල්ලෙහා ගිහිල්ලා තමයි මේ බොහොම අමාරුවෙන් ගේ දීලා දෙන්නේ බොහොම අමාරුවෙන් ඒ මනුස්සයා ගේ දීලා ගෙදරින් නිදාස් වෙලා ගිහින් ඒ ප්‍රශ්න තියෙනවා තියෙනවා හරි එහෙනම් අපි සම්මත එහෙනම් ඔයා ඇතිරේද එහෙනම් ජය ජය වේවා ජය ජය Exclusive content රසක් සමගින් අලුත් තුනෝ SL blog web පිටුවේ වෙත දැන්ම පිවිසෙන්න